අයි බොෝන් දරුවනේ අද අපි අලු පාඩමක් පටගන්න බලාපොරොත්වය නවා ැ ඔොකලට පෙන්න්න පේන්න යම්තිි අදහස ගන්න පාඩමේ මං අද ගැල්ල ති නො දුනු තරාදිය මේ දුුණු තරාදිය ක්‍රියාත්නකවෙන්නේ ස්පරින්න ගත්තිය නොමක ඇතුේ ඒස්පරි් එකට අනුව තමයි මේකේ බර වැටුණහම පාටංක සටාන්නවෙන්නේ. තැම්මම් මෙතන ගෙනල්ලා තියෙනවතව මේ ලීකොට කෑලිවගයක් අපිට පුළුවන් ඒක කොච්චර බලයකින් ක්‍රියාත්නකෙන නවද කියලා බලාගන්න. මංට පාඩන ආරම්භයක් හැටියට මම ප්‍රාකාරකම් කීපයක් කරනවා සර්ල ක්‍රාකාරකම් කීපයක් අපි මේක කොටයක් අදිනවට වැඩිය කොට දෙක් එක මත තිබ්බහම යොදන්න ඕනු බලය වැඩී කියන එක මෙන්න මේක සටහන්නේ නවා ඒවාගේම ආරම්භ ගවස්ථාවයිත් මේ තනි කොටය අදින්න යොදන බලය හිතා අඩුයි කියන එක පැහැදිලි වෙන කොට ර්ල්‍රිය කාරක වගේම අපි දැම් එන්න මේක ස්කන්දය මැනගන්න බරමනගන්න අවශ්‍ය නං අප මේක යොදාගෙන මේ බර මනන්න පුළුවන් එතකොට මේකෙදී සිදුවන ක්‍රියාව පිළිබඳ ඔබ මදක් අවධානයෙන් සිටිය යුතුයි මේ පාඩම තුළ හොඳයි අපි ඒ නම් පාඩමට පිවිෂ අපි අත කතා කරන්නේ බලය සහ ඒ ආචරණය ගැන අපි බල මුලින්ම මේ බලය කියන්නේ මොකත් බලයක් කියන්නේ මොකක්ද කියලා බලයක් කියන්නේ මොකද අපි සාමාන්‍ය ප්‍රාගකත් දැකීම දන්නවා බලය කියන්නන්නේ මොකක්ද කියෙන නමුත් අපි මේ නිවැරදි අර්ථ දැකීමට යන්න ඕනේ. බලයක් කියලා කියන්න මොකක්ද වස්තුවක චලිත ස්භාවය චලිත ස්වභාවය වෙනස් කරන හෝ වෙනස් කිරීමට නැබුරුතාවක් ඇති කරන කාරකයකට අපි කියනවා බලයක් කියලා. එතුට මේ බලයයක් මගින් එතකොට අපි බලු ොකක්ද කරන්න පුළුව. බලෙ නිසාහියි වස්තුුවට මොකක්ද කරන්න පුුවන් හැකි ආ බලමේ. පළමෙන් අපි සල කළ බැලුවොත් නිශ්චලවතියෙන වස්තුවා. නිශ්චල වස්තුක් බලයක්ක් මගින් මොකද කරන්න පුළුවන් චලනයයක් කරන්න පුළුවන්. චලනයක් කරන්න පුළුවන්. ඒවාගේම චලනයනස්තුක් චලනය වන වස්තුක් නිශ්චල කරන්න පුළුවන්. නිශ්චල කරන්න පුළුවන්. ඒ වගේම චලනය වන වස්තුවක චලනන වස්තුක ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම චලනය වන වස්තුවක වස්තුවක දිශා වෙනස් කරන්න පුළුවන්. දිශා වෙනස් කිරීම එත අපිට ේනවා මේ බලයයක් කියන්නේ මොක්ද ගෙනනක දැන් අපට වඩා පහැදිලි වස්තුවක චලිත ස්වභාවේ වෙනස්කි වෙනස් කරු ලබන හෝ වෙනස් කිරීමට බලපෑමක් ඇති කරන කාරකයකට තමයි බලය කියලා කියන්නේ මෙන්න අපි කරපු වෙනස්කා. කක්දව කරපු ෙනස්කාම් නිශ්චලව ඇති වස්තුවත් චලනය කළ චලනයවලන වස්තුවක් නිශ්චල කලා චලනයන වස්තුවක ප්‍රවේගය වෙනස් කළ චලනයන වස්තුවක දිශාව වෙනස් කලා මං පාඩමට ආරම්භයක් කැටියද අර මේ අවස්ථාවලින් කීපයක් තමයි ඔබට ග නත්තා. ඉහටයි බලුන් මේ වලය තියන ආවනික ලක්ෂණ මොනාද කියලා. එය අපි සරල උදානයක් කැටියට ඔොලවමතට පතිතවන බෝඩයක් සලකෝ. ොලෝ මත පත ඕන බෝලයක් මේ පොලෝ මත දැයි මේ බෝලය පතිත වෙන්න. මේ පොළෝමතද මේ බෝලය පතිත වෙන්න මොකද මේක මත පොළොෝ දෙසට ක්‍රියාත්මකයි න බලයක් තියනවා.ඒ පොලෝ දෙෙසට ක්‍රියාත්මකන බලයමොකක්ද මේ බෝලයේ බර එතුො මේ බර ගණනී කරන්න කොෝමද මේ බෝලය ඉස්කන්දය වැඩි කරනවා ගුරුත්වජ තොරණින් අපි කිය නො එකට MG කියලා. ෝල යමි ස්කන්්‍යයක් තියෙන ස්කන්දේ ලබන්නේ බෝලය හරි වවස්තුවයේ යන අන්තර්ගත ද්‍රෞ්්‍ය ප්‍රමාණයන්ුව ඒක ගුෘත්තතරණ න් දතමයි බලයක් බට පත්තන්නේ. එතකොඩ බෝලය ඉස්කන්දයක් ඒ ඒක තියෙන සංයෘතියනුවකට යම්මි ස්කන්දයක් තියෙනවා ඒ පවත්ෙන ස්කන්දය බරක් බවට පත්වෙන්නේ ගුෘත්තය මගින් නැති කරනු ලබන ආකර්ශන බලයහි. ඔන්න අපිට පේනවා. අපි නිදහස බෝලයක් පොලෝඩ පත්වීමට සැස්ුවොත් ඒ පහලට ගමන් කරනවා අයි ගමන් කරන්න මක්ින්ද. ඒ ම බරනිසා බර කියන්නේ මොකක්ද කිය නිතරම සරලව භාග අප විමසනවා නමුත් අපි සමරලාට උත්තර දෙන්න අපහසු වෙනවා හොඳර මතගතියාගන්න බර කියන්නේ බලයක් බලය ලැබෙන්න්නේ ස්කන්දය ගුරුත්වයතරන්නේය ගුණ කලාාම. ඉලටයි බලුන් මේ බර ක්‍රියාත්මකන ලක්ෂය තියෙනවා මොකදද ලක්ෂය ඒ ලක්ෂය තමයි මේ බෝනයේ ගුරුත්ත කේන්ද්‍රය ගුරත්ත කේන්ද්‍රය. ගුරත්කේද්‍රේ ඔස්සේ තමයි මේ බර ක්‍රාත්මක වෙන්න. ඒවගේ අපිට පේනවා මේ බර ක්‍රියාත්මකන දිශවක්තියනවා. පොළොව දෙසට තමයි මේ බර ක්‍රාත්මක වෙන්න. ඒ වගේ මේක ගමන් කරන රේකාවත්තියෙනවා. අපිට පේනවා මේ බලය ක්‍රියාත්මකන රේකාවත්තියනවා.ඇදො අපි අයිමත් වැැලුවොත් බලයකර තියෙන ලක්‍ෂණ පලවෙෙනකට තමයි ප්‍රමාණයක් තියෙනවා බලට ප්‍රමාණයක්. ඉන්නට බලය ක්‍රාත්මකන ලක්‍ෂයයක් තියෙනවා මෙත නම් ගුරුත්කේන්ද්‍රය. ඒ වගේම බලය ක්‍රියාත්න ගන දිශාවක් තියෙනවා. ඒ වගේම බලය ක්‍රියාගරන රේකාවක්තියනවා. ඔන්නඔටික බලයකට පොදු ලක්ෂණ හැතිට අපි සලකනෝ. එතකොට මේ බලයට දිශාවක් සහා ප්‍රමාණයක් තියෙන ඉන්දා, දිශාවක්ෂ ප්‍රමාණයක් තියන ඉදා මේ රාශිවලට අපි කියන ොමොනද දයිශික රාශි, දයිශිකරරාජි. එතකොට මේ වගේ ප්‍රමාණයක්ක්සාහ දිශවක්තියන රාශිවල්ට අපි කියනවා දයිශික රාජසිකල එතකොට බලය මතක තියාගන්න දයිශික රාශියක් එතකොට එක දිශාවක්සාහ ප්‍රමාණයක් තියෙනවා. අපි මෙතැනින් ඉදිරියට පානම ගෙනෙෙන යනවා අපි දැම් බලමු මේ කහිපයක බල ක්‍රියාත් නොකන ආකාරය දැන් අපි සරල උදානයක් ගත්තොත් අපි ගන්නවා දන්ඩක් මේ දණ්ඩා අපි මැදින් තුලනය කරන්න පුළුවන්. ය නා දැත්තක් වගේ යංෂ කුඩා තුඩක් මත දණ්ඩක් සමතුලනය කරන්න පුළුවන්. මේ දණ්ඩ සමතුලන්නේේ වෙන්න කොහොමද. හරියටම සමතුලනය වෙන්නේ මේ තන්්ඩේ බරක්‍රියාත්නකන ලක්ෂය මතදී. බරක්‍රාත්නක ලක්ෂය මතිදි. තන්ට අපි කියෙනව ගුරුත්ත කේන්දේ කියේල්. අපිට පේනවා සෑම වස්තුවකම බලයක් ක්‍රියාත්නක ස්ථානයක් තියෙනවා. එතකොට මේ බලයට ප්‍රමාණයක් තියනවා. හරි. අපි ඉදිරියට යමු? ඒය අපි බලය තවදුරටත් විග්‍රහ කරන්න බලාපොරොත්වේ නවා. අපි දැම් බලමු බල විබේදනය ගැන. බල විබේදනය. බල ආකාර තුනත් තියනවා. එක ආකාරයයක්න අපි කියනවා තිරස් බල තිරස් බල. මොනාද මේ තිරස් බලයක් කියලාගන්. හොළවට සමාන්තරෝ ක්‍රියාත්ම ගුණ බලවලට අපිගේන තිරස් බල. ඒ වගේම ොට ම්බගව ක්‍රියයාත්ම ගොන බල දයනවා මේට අපි කියනවා සිරස් බල සිරස් බල සිරස් බල. ඒ වගේ පොළවට ආනතෝග්‍රිය ආත්මකෙන බල දේනවා. මේ වටගේනවා අපි ආනත බල නත බල.හරි අපි බලමු දැන් මෙන්න මේ ලීකුට්ටිය මත මම දැන් තිරස් බලයයක්කයෝ දැන්නේ බලාපොරුත්තයේ. ඔන්න ලන්න මේ තිරස් බල යදනකොට මේ වස්තුව චලනය වෙන්නේ කුමන දිශාගරත කියලා. ිටවා ඒ බලය මත තිරස් බලයක් පොළොවට සමාන්තරය බලයක් යොදනවාම ඒ වස්තුවත් චලනය වෙනවා තිරසෝස්සේ. තැන්ම මේ වස්තුව මත මම සිරස් බලයක් යොදනවා. සිරස් බලයයක් යොදනවා බලම්ම අපි මොකක්ද වෙන්න කියලා මේ වස්සුව තිරසෝස්සේ චලනය වෙනවා. තිරසෝසේ චලනය නෝ මේක ෙල්ට වෙන්න පුළුවන් පහල්ට වෙන්න පුළුවන්. ය කොමන දිසාකුණත් පොළොවට ලම්බකඩම් අපි ඒකට කියනවා සිරස් බලයක් කියලා. තිරස් බල පොවට සමාන්තර දානකට දකුණු පැත්තර දාන්න පුළුවන්. වෙන ඕනම දිශාවකර දාන්න පුළුවන්. පොවට සමමාන්තරන අපකට කියනවා තිරස් බලය කිය. දැන් අපි බලමු මේ පොඩි වෙන සත්තිය නො මකද මේ ආනත බලයක් කියන්න කියෙල්. එතු රානත බලය පොවට යම්කි ආනතයකින් තමයි යොදන්න. අපි බලුම්මකදවෙන්නෙ ආනත බලය කෙදවා. මේ වස්තු අපිට පේනවා පොඩ්ඩක් ස්ස ආනතෝ ෝනයකින් ආනතව ඉස්සලාමක ඉදිරියට ඇදිලයනො. ඔන්න අයි බලන්න. ස්තුමතා ානත ලයක දන පොට යම් කි රස්කෝනයින් යුතු තමයි බලයෝදන්න ඔන්න ආනත ලේ ඔන්න දන ඔන්න බලන්න වස්තුව එස වෙනවා එසවෙලා ඉදිරියට ගමන් කරනවා. එතු ටිට පේනවා මේ ආනත බලයයින්ද. නිසා මේ වස්තුව මත බල දෙකක් සංරාජික දෙකක් වැඩ කරනවා. මොකක් වස්තුව සිරසට එස වෙනවා. ඒට බස්ස ඉදිරියට ගමන් කරන. හරි. අපි බලුම ඉතිරින් එ හට වස්තුව ආනත බල කොහමද ගණනය කරන්නේගේ. බල මේ අනත බලයා ද මේ යානත බලය අපි කිව්වා බල දෙකක් ක්‍රියාත්මක වෙනවායි කියලා මේ බල දෙකෙන් තිරසට ක්‍රියාත්ම බලට අපි කියනවා තිරස් සන්රාජකය තිරස් සංගරාච්චකය මේ තිර සන්රාජකය නිසා තමයි බවස්තුව ඉදිරියට ඇදිලයන් ඒවාගේ මේ බලෙන් මේ බල් කියලාගමක මේ බලයෙන් එලට ක්‍රියාත්මකට බලයක් කියවෙනවා ඒට අපිකේනමකක්ද සිරස් සන්රාචකය කියල සිරස් සන්රාචකය එතුොට මත ඇතියාගන්න ඕනෑ ඇතුවද ආනත බලයක් නිසා වස්තුවක් මත සන්රාජක දෙකක් ක්‍රියාත්මක වෙනවා ඒකන් තිරසට ග්‍රාත් ොහන කොට්ටරසට අපිගේ නොත් තිරස් සන්රාචකය සිරසට ග්‍රියාත්ම ගෙන කොටසට අපිගේ නවා සිරස් සන්රාචකය. අපිටතුකොට ගණනය කිරීමට අවශ්‍ය වෙනවා අපි ආනත බලයක් එකතුහාම ඒ බලයෙන් කොච්චරත් තිරසට යනවද කොච්චරක් සිරසට යනවද කිය. තකට මේ ගණනය කිරීම සඳහා අපි බලය තිරස සමක සාධන කෝනය දැන ගන්න ඕනිේ අපි මේ බලතු ත්‍රිකෝණයකට ගමු ඇතෝ ්‍රිකෝණයකට ගත්තාම ත්‍රිකෝන පාද තුනට මේ බලතුන අපි ලබා ගන්නවා. මෙතන බලයකෝනය මේ පැත්තට අපි ගන්නවා තිරස් සන්රාජකය තිරස් සන්රාචකය මේ පැත්තර ගන්නවා අපි සිරස්සන්රජකය සන්රාජචකගේ සිරස්කොටස මෙතනින් අපි නිරූපණය කරනවා බලය අපි එ කියලා නිරූපණය කරනවා මෙතැන කෝනේ. මේ විදියට බලතුනාක් ත්‍රිකෝණයක පාදතුනකින් නිරූපණය කලාම අපි මේකට කියනවා ත්‍රකෝනොල්ට විේෂණන අම්මනනාද බලත්‍රිකෝන කියලාගේනවා. බලත්‍රකෝන් බලත්‍රකෝන එතකොට මේ ආනත බලය නිසා ඇති වන්න තිරසටසා සිරසට ඇතිවන සන්රචක හයි යානත බලය අපි ත්‍රිකෝණ එක පාද තුනකට ගත්තා අප එකට කියෙනව බලතිකෝනයක් කියලා. දෙන් අපි මේ බල්‍රිකෝනයට සයිංසා කොස් සම්බන්ධතාව යොදමු. මුලින්ම සයින් සම්බන්ධතාව දැම්ත් සයින් තීට සමානයන අපි දන්නවා සම්මුඛ පාදයවදීම කරණය ත කට සම්මුඛ පාදයමකදද සිරස් සන්රාජක අපි කෙටෙන් ලියාගම සිරස් සන්රාජකය. කරණයමකදද බලය අප තන්ට එ් කියල දම. එතකොට අප මේගේ හරස්කුණිතේ යොදනවා හරස්ගුණතයොදනවා හරස්කුණතේදවාම අපිටේනවා. සිරස්සන් රචකය සමානයි Fෝී Fෝී. එතකොට යංකිසි ආනත අනත බලයකින් සිරසට ක්‍රියාත්මගෙන බලය කොච්චරදගේ අපිට ගණ නය කරන්න මේ සමීරය යොදා ගන්න පුළුව. එතවො මේ එකක අවශවෙන්ම කද ඒ නතබ ආනත බලය තිරස සමග සාධන ෝණය. ඒ අගේන් දෙක දන්න ඕන අපිට පුළුවන්. ඒ ආනත බලයේ කොච්චර භාගයක් කොච් කොපමට කොටසක් සිහ සිරසට යදෙන වාද කියලා. එතවො මේ සමීකරන්නේ ඒයාගේ ගණනයක කරන්න පුළුව. ඒවාගේ අපි යොතුම් මේකට කොස් කොස් සම්බන්ධය. කොස් තීට සමානයි අපි දන්න කොස් තීට කියන්නම කදද බද්ධ පාදේ වෙදීම කන්නේ. එතතුවන මෙතන බද්ධ පාදේ තියනෙම කදද තිරස් සන්රාජකේ. තිරස් සන්රාජකගේ කියනෙ අපවි බද්ධ පාද කැටියෙන් දාමමු තිරස් සන්රජකය බෙදීම කරන්නේය තියෙන්යයි බලය. ඇත අපි හරස්ගුණතිය දැම්ුවොත් තිරස් සන්රාජකය සමානයි Fොී Fෝ එතුොට අපිට පේනවා මෙන්න මෙැතරින් දැන් අපිට ආනත බලයක සිරස් බාගේ අපිටොහයන් අශ්‍යන මේ සමීකරන්නේ පාවිච්චි කලා F Fත මෙතන කොස් නෙමේ. F මෙතනද නිවැරදිී ඔයා ගන්න පුළුවන් තිරස් බාග කොච්චරදි කියලා Fෝස්තීට. අයිත් සිරස් සන්ඩාචගේ F, තිරස් සන්රා්චකේ F කොස්තීට. අපි දැම් මේ සමීකරන පාවිතා කරලා සුළු ගණනය කිරීමත්වරමු සරල උදාහරණයක් බලමු. දැන් අපිතමු ඕ කියන ලක්‍ෂයයක්ත් මත බලයක් ක්‍රියාත්නකයෙනවා. තියක් කොළවට අංසකතියක් කයාත්මක නව බලය නවුටන් විස්සා. අපේගහ නොමගත්ද මෙම බලය නිසා ඕ ලක්ෂය මත ඕ ලක්ෂය මත සිරස් සන්රාචකය කුපමන් සිරස් සංර්චකය කෝපමනද ඒගේ මානවා බලය නිසා ඇතිවන තිරස් සන්රජකය බලය නිසා ඇති තිර සන්රාජකය කොපමණද කියලා. මේක ඉතා අසරලයි මේ ගාන එතු අපි දාන සිරස් සන්රාජකය අපි දන්නවා සිරස් සන්රජකය සමානයි F F එත එ කියලා කියන්න මෙ එතන විස්ස සයි තිය. අපි දන දැන තියෙනවාගේ සරල සයින් ගියන් එ සයින්තිය කියන්නේ භාගයයි දෙකට දාහට කැපි ලගේ අපිට එනවා මේක නවටන් දහයක් ්‍ර්‍යත්මක වෙනවා මේ නියුටර්න් විස්සේ බලය නිසා නවටර්න් දහයක් ක්‍රියාත්මක වෙනවා මේ සිරස් නියවටන් දහයයක් ක්‍ර්‍යාත්මක වෙනවා. ඉන්නට අි ගල උත්තිරස් සන්රාජක පබනද කියන. තිරස් සන්රාචකය සමානයිමකක්ද F කොස්තිීට එ කියන්නේ විසයි කොස්තිීය. එතටත් විස් ගුණකිරීම කොස්තිය කියන්නේ මූල තුන බෙදීම දෙකයි. දෙවරක්කායි දෙවරත් දහයයි. දහයයි මූල තුනයි කියලා අපිට ලැබෙන නනිියවටන්. එතකොට මෙන්න මේ විස්සේ තිරස් සණඩාචකය කිය ඇද දහයයි මූල තුනයි නිියවටන් කියලා අපිට ලැබෙන. ඔන්න යිදියට අපිට සරලව මේ ගැටලුව විස දන්න පුළුවන් මේ සමී කරන භාවිතා කරලා. එතකට සහරවස්ථාවද අප දකලා තියන මේ තිරස් සන්්ඩාචකය හොයෙන අවස්ථාවල්දී. ට සයින්නගේයම් භාතා කළල දන කරමයක් තියෙනවා නමුත් මේ ක්‍රමේයට හුරුුණාම වඩා නිවැරදි වඩා ලේසියෙන් ගාන ගානකට පිතුර සපයන්න පුළුවන්. අපි මීට වැඩිය පොඩ්ඩක් සංකීන්න ගණනය කිරීමට යම් මේකොට සර්ධය තියෙන වඩා සංකීන්න කොටසකට අපි බලමුයම් ලක්ෂයක් වට බල කීපයක් ක්‍රියාත්ම ගෙන අවස්ථාවක් බලමු. අපි ැතකොට මේ සම්ප්‍රයුක්තාගේ තමයි ගණනය කිරීමට සිදුවන්න. දැන් අපි තුම් ඕ කියන ලක්ෂයත් තියෙන මේ ඕ ලක්ෂය වට, බල කීපයක් ක්‍රියාත්මක ෙනවා. මේකෙන් තිරසට ක්‍රියාත්මගෙන නන් දාහයක බලයක් ඒවාගේම ඒකට හරියට ලම්බක සිරසට ක්‍රියාත්ම ගෙන නිවටන් විශ්සක බලය ඉන මේකේ ආනතව ක්‍රියාත්මකගෙනවා නන්න් දොළහක බලයක් අන්සක හැටක කෝන ඒට ආනක. තැන් අපෙන් ආනවා පලයනි කොටස ඕ මත ඕ ලක්ෂය මත ඕ ලක්ෂය මත. සම්ප්‍රයුක්ත සම්ප්‍රයුක්ත තිරස් සංරචකය කොපමනද දෙවැනි කොටසයානවා. ඕ ලක්ෂය මත ක්ෂ මත සම්ප්‍රයුක්ත දැන් සම්ප්‍රයුක්ත කතාවක් වෙනවා. සම්ප්‍රයුක්ත සිරස් සන්රාජකය කොපමණද සිරස් සංරච්චකය කොපමනද කොපමනද. අපි මුලිම බලමු තිස් සන්රාජකය සෑ තිරස් සන්රාජකය තිරස් සංර්චකය. අපි තිරස් සන්රජකයේ දිනිසාව දම් ඒ දිසාව දැමත් ඒ පැත්තර තින සිලුම සන්රාජක අපි දන හැටියට සලකනෝ. එතකොට තිරස් සන්රජය මුලින්ම මෙන්න මේ තිරසර තිනවා නිවටන්ටාය කෝනයක් අවශයෙන්න කෙලින්ම්ම අපිටේ අගේ ය දන්න පුළුව නිවටන් හයි කෙලින්ම් යෝ දන්න පුළුවන්. ඉනඟට තව තිරසට ක්‍රාත්මකය නොමකක්ද මේ දොළහයි නිවටර්න් ආනත බලයේ තිරස් සන්රාචකය ඇත තිරස්සන් රාජක මොකද්ද පියදී Fොතීට එතකොට දහය දන F අාගේ තකොට බලය නිටර්න් දොළයි කොස් තීට කියලා කියන්නේ කොස් ට කොස් ඇට කියන්නේ බාගයි කොස් ඇට කියන්නේ බාගේ. දවරක් එකයි දවරත් හය දොලායි ද හයි දසය නවට එතක කොටන්න අපිට ලැබෙනවා තිරස් සන්රාචකය මේකට අපි කියන්න මොකක්ද සම්ප්‍රයුක්තාගේ සම්්‍රයුක්ත සම්ප්‍රයුක්ත කියලා කියන්න මකක්ද. තිරසර තියන අගයන් සියල්ල මොයිනුවට යොදන්න පුළුවන් තනියාගේ තනි බලයයට අපි කියනවා සම්ප්‍රයුක්තාගේ කියල. ඇත ඔට තිරසට බල දෙකක් ක්‍රියාත්නකයනවා එකත් තමයි රිජුවල් තිරසට ක්‍රාත්නගන්න තිරස් බලයසා. දොලා නිවුටන් ආනත බලයේ තිරස් සන්රාජකය තිරස් සන්රාජකය එතකොන මේ බල දෙක වෙනුවටම යොදන්න පුළුවන් තනි බලය තමයි නිවටන් දසය අපි එකටගේ නවා සම්ප්‍රයුක්ත තිරස් සන්රාජකය කියලා. ඉලාට අපි බලමු මේ සිරසට ක්‍රියාත්ම වෙන සම්ප්‍රයුක්තාගේ කෝපමණදි කියලා ගණන්කර ගණනය කරන්න. එතොට අපි බලමු සිරස් සංරචකය මොකක්දකත් සම්පයුක් සම්ප්‍රයුක්ත එතකොට මේ බලතුනෙන් න් අපිට පේනවා කෙලින්ම නිියවටන් විස්සක් සිරසට ක්‍රියාත් නොකෙන් එතතුට ඒගේ බලපෑම මේ තිරසට ලැබෙන් ින. ඒවගේම තිරසට ක්‍රාත්නගොන ලවල ලපෑම සිරසට ලැබෙන් නෙත්නෑ. එතවනු මේ රජුවම තියෙන සිරස් බලය අපි මේකට කෙලම්ම එකතු කරන්න පුළුව. ඒ නඟට අපිට තියනවා මේ ආනත බලේ සිරස්භාග ආනත බලයේ සිරස්බාගේ තව සිරස්භාගගේ අපි ගන්න කොෝමද Fතට. විස්ස ධන එවාගේම තොවට බලය කියන්නේ දොලායි වැඩි කිරීම සයින් සයින් හැට කියන්නේ මොකක්ද මූල තුන බෙදීම දෙකයි. දෙවරක් එකයි දෙවරක් හයයි මෙතනනවා විස්ස ධන හයයි මූලතුන. ඇත විස්ස ධන හය මූල තුන කියන්න එකයි දසම හතයි තුන. විස් ධන අරත්තුන දදාහටයික් කිිතුරු හයවක් කතා අතරිස් දෙකයි අතර ආතින හරක්කිතුර හයයි හයහතරයි දහය. එත ට මෙත නනවා. යි දස තුනයි අට න් සිරසටත් බල දෙකක් ක්‍රියාත්මකයනවා. නිියටන් විශ්සක බලය ක්‍රාත්මකෙනවා අයවාගේ මේ ආනත බලය සිරස් සන්රාජකය ක්‍රියාත්මකෙනවා. මේ බල දෙක වෙනුවට බයෝදන්න පුළුවන් තනි සිරස් බලය අපිගේ නො සිරස් සන්රාජ කොළ සම්ප්‍රයුක්තිය නියවටන් තිහායි දසම තුනයි අටයි කියල. දැ මේ විදියට තමයි අපි මේ බල විබේතනය සිදුකරන්න. එතුට මත තියාගන්න ඕනේ තිරස් බලයක විබේදනයක් නෑ. ම තිරට ම ඒක ක්‍රා කරන්න එක හේතුවත් වයවා මෙතන කෝනය බිදුවයි එතවට කොස් බිින්දුව කියලාගන්නේ කොස් බිින්දුව කියලාගන්නේ එකයි. එතකොට ඒ අගයක් අපිට ලැබෙන්නේ නෑ ඒගේම සයින්න අනුව කියලා ගන්නේ එකයි. එතකොටේ ඕෝනය එකගෙන්දයික බලපාන්න නෑ මතර තියෙන් නඕනේ තිරසට තියන ල තිරසට පමණයි, සිරසට තියන බල සිරසට පමණයි. ආනත බල තමයි අපි දෙපැත්තට විවේදනය කරන්නේ තිරසට සහ සිරසට වශේ. තට සම්ප්‍රය ක්තේ ගල කියන්නේ බල දෙක් හෝයිට වැඩ ගණනක් වැෙනවෙන්ය දන්න පුළුවන් තනි බලටම මෙතන බල දෙක්ත් ේ නොයනුවට දන්න පුළුවන් තනි බලයක මෙතනත් බල දෙකක්තේ නොවනට දන්න පුළුවන් තනි බලය මේක. හරි ඊ දඟට බල විබේදනය කොටස ඉදිරි පානමට අත්‍යවශ්‍ය කොටසක් මේ ඉදිරි ගන්වලදී නිසා මේ පිළිබඳ වඩා අවධානය යොමු කරන්න ඕනේ තව වැඩිපුර ගනිත ගැටලු විසදන් විසඳීම අවශ්‍යයි. අපි ඊළඟට යනවා පාඩමීලාං කොටසට නියවටන් ියම නවන් නියමයි බල නිවටන් නියම ඔකුට පල්ලයා පාන්තිවල නම් ඉෙගෙන තියෙනවා එකද වැඩි බාඩකරනවශ්‍යෙන් නිවටන් නියම කෙනෙ කොට අධ්‍යයනය කරපු කොටසක් නිසා අපි බලමු පලවෙනි නිියවටන් නියේ මොකක්ද කිය. පල නිියවටන් නියමෙන් කියන්නේ මොකක්ද බාහිර බල ක්‍රියා නොකරනතා. ಕ್ರಿಯಾ ಕ್ರಿಯನು ನಿಶ್ಚಲತಾವೇಮಸ್ತು ಚಾಳನೀಯವಣ ವಾಸ್ತು ඒකාකාර පරේගෙන් ඒකාකාර ප්‍රවේගයෙන් දිගින් දිගටම චලනය වේ මෙය වෙනස් කළ හැක්කේ මෙය වෙනස් කළ හැක්කේ බායිර අසංතුලිත අසංතුලිත බලකට පාමණි බලයකට පාමණි. මොකත් මේ අසන්තුලිත බලය කියලාගැන්. අසන්තුලිත බලය. දැන් අපි දන්නවා මේ මෙතන මේ පන්තිකාමර ිත්ත්‍යත් තියනවා මේ ිද්‍ය ශ්චලතාවය තියෙන් ොකද ඒකට යයාම්සිි බලපෑමක් ඇතිෙන ල එල්ලවෙෙන් නැතිනිසා. ඒකස සමුතුලිතය බිඳින්න සම. නමුත් අපිට අතකින් ගැව්වත් ඒ සමුතුරතය බිඳින්න බෑ ර ත්තක පහරයක් ල් ලො ාග ටරන අපිට පේනවා ඒ බිත්්‍යය තියෙන්නේ අමි සමතුලිතේක. ඒ සමතුලිතේ බින්න පුළුවන් බලයකට අපි න අසන්තුිත බලයක්කය දැංග්‍රහ ලෝකෝ චල්ල වන ්‍රහලෝකොල් විද ප්‍රයේග තියෙන. නමුත්තේ මතුළිත්තා බිනිින්න සමත් හැකි අාවත්්‍යයන ග්‍රහකයක් ඇවිල්ලා ඒග්‍රහලෝකොල වැදනත් ඒවයි බලසු තුතයවෙෙන් ඉන්න පුළුවන්. ඇතෝට විශා අලහානයක්වෙන්න පුළුවන් චල්න වේග වෙන අස්සෙන්න්න පුළුවන් අපිට පේනවාවන්න. බාහිර බල ක්‍රියා නොකරනතා නිශ්චල වස්තු නිශ්චලතාව පවතිනවා ඒකාර ප්‍රයගෙන්චාලය ඕනේ වස්තු ඒ කාර ප්‍රයගෙන්චාලයනවා ඒ අසන්තුලිත පලයකින් තමයි විදිින්න පුළුවන්. මේක අපි කවුරුද දන්න නියමිය. අපික දෙවනි නියමයට යන්න කලින් අපි දැනගති උදයත්තියෙනවා මොකක්ද මේ ගම්්‍යතාව කියන්නේ කියන. ගම්යතාව තැන් අපි ගත්තොත් එහම ගමන් කරන වාහනයක් අපිට අතින් නවත්තන්න බෑ. ඒවාගේම ඉස්කන්ධදය අඩුනත් වේගෙන් ගමන් කරන්න බෝලයක් අපිට නවත් අන්න බෑ. එතකටයිම මේ ගමන් කරන්න වස්තුූ අපිට නවත් අන්න බැරි. ඒ ගමන් කරන්න වස්තුූ කැමැත්තත් දක්වන්නේ එයාගේ ගමන් මාර්ගය වෙනස් කරන්න. එයාගේ ගමන් මාර්ගගේ වෙනස් කරන්න ජල්ය වන වස්තු කැත්තත් දක්වන්නන්නේ. එතුවට මේ අකමැත්ත සඳාපාතින සාධක දෙකක් මත මොකක්ද. කිය වස්තුේ ස්කන්දය ඉස්කන්දය වැඩිනං අස්තු ලසියෙන්නවත්තන්න බෑැ අපි දන්නවාද අලෙක්න්න ගෙනකොට අලියගෙන් බේරෙන්න්න කරම ඇත්තිේන මොකද සිික්සක් මාර්ගය ගමන් කරන එක. සිික්සක් මාර්ගය ගමන් කලාම අලියගගේෙන් බේරෙන්න්න පුළුවන් වේ කතාව ඇත්ත මොකද එයාගේ ඉස්කන්දය වැඩි එයයි ගමන් මාර්ගය ලේසින් වෙනස් කරන්නේ එයට හැකියාවක් නෑ අන්න තට ගම් එතාවට බලපාන සාධකයක් තම ස්කන්දය ඒවගේ මනිසාදගේ තමයි මොකද ප්‍රවේග. ඒි මේේකයෙන් ගන් කන්නේ යම්ිසි කුඩා වස්තුවක්ුුණත් ගල් කටයක් වුුණත් අපි ට එකකවර නවත්තන්න බෑ මොකදයා කරමතින එයාගේ ගමන් මාර්ගේ වෙනස් කරන්න. එතවනොම ගම්මතාව කියන්නේ මකක්ද චලනයවන වස්තුූ එයාගේ ගමන් මාර්ගේ වෙනස් කිරීමට දක්වන අකමැත්තට අපි කියවා ගම්මතාව කියලා. ගම්මත බලපාන සාධක දෙකත්ති. නොමකක්ද ඉස්කන්දය සහ ප්‍රවේගේ. ඒ අනුව ගම්මතාවට අපි සමීකරණය ගොඩ නැගුවොත්ත හම. ගම්මතාව. සමාන වෙනවමකදද ස්කන්ධය ගුණකිරීම ප්‍රවේගය. එ තොර එක සරලෝ ගත්තොත් ගම්මතාව සමානයි එVී කියලා මතගතියාගන්න පහසුවවෙන්න අපිට සංකේත ආශයම්ි එක යො දන්න පුළුව. එ ත ොට ගම්මේතාව කියනෙක දැන් අපිට පැහැදිලි එක රදාා පවතින සාධක දෙක පැදිලි. අපි පොඩි ගණනක් හදමු. අපිතම පොල් ගහත් තියෙනවා පොල් ගදය උඩ තියෙනවාක් ගස උඩ. ිලෝග්‍රම්කයි දසම පහක ස්කාන් දෙයක් ඇති පොල්ගෙඩිය ස්කාන්ධයක් සහිත පල් ගෙඩිය මේ පොළවට පතිත වෙන විට පොළවට පතිත වන මොහතේදී ප්‍රවේග හතලියයි එ මේ ශ්‍රීණ එකක්න එ මෝත එහි ගම්ම්‍යතාව කොපමණද සරල ගණය කිරීම දැන් අපිට පේනවා අයා ජිස්කන්ධය තියවා පතිදනමෝතයේ ප්‍රවේග තියනවා. අපිට අආ්‍යමගත්ද පතිතවන මෝතේ ගම්මතා මේ ගම්තතා වෙනස්ෙනවා ප්‍රේගයන දම් පො ත් ොයනකොට එක ප්‍රවේග වෙනස්සෙන? ො ැද තියන න්නම මේ අස්ථායි ගම්මතාව කොපමනැති කියලා එත වොට අපි සරලුව ග ගම්්‍යතාව සමාන ඉස්කන්දය වැඩි කිරීම ප්‍රවේගය ස්කන්දය දෙකයි දසම පහයි ප්‍රදේගය හතරයි මෙත එනවා නටන් දාහයක් කියන එතට ඒ අවස්ථායි ගම්මතාව නවටන් දාය එතකොට මේ පලොව නියමෙන් දෙන නියමේටයනකොට මූි සිද්ධන්තියක් ැටම ගම්මතාව පිබඳ ැනෙන තියන්න. ම් පිළිබඳු දැනගෙන තියෙවා එතකොට ඊනා කොටසට අප අ මොකදදමී ගම්්‍යතා වෙනස්වීමේ සීග්‍රතාව කියන්නේ කියලා ඊලා කොටසගත්තොත් ගම්්‍යතාව වෙනස්වීමේ සීග්‍රතාව වෙනස්වීමේ සීග්‍රතාව මොකදම ගම්මතා වවිෙනස්සීමේ සීග්‍රතාව කියලයි අපි සර්ල උදාහන්නයක් ගමු දැන්න්න පන්දුවක් ගමන් කරනවා වී කියන ප්‍රවේගයගේ. රස්තුවක් ගමන් කරන වී කියන ප්‍රවේගී. මේකට දන එම් කියලා ඉස්කාන්දය. මේකටබි පාපහර පයිම් පහරක් එල්ල කරනවා. පයිම් පාරක් එල්ල කලාම ෂනිකව මෙයාගේ ප්‍රේගය මෙයා වී එක නම් ෂනිකව ප්‍රවේගේ වීට කියලා ප්‍රවේගරයට ළඟාාවෙනවා කියන. කියලා හිතමු. ආරම්බේදි වස්තු ගමන් කරනවා පන්දුවක් වී එක කියන ප්‍රවේගයකින් මේ අට පයිම් පහරක් එල්ල පාපහරක් කෙල්ල කරපු ෂණයකින්ම මෙයාගේ ප්‍රවේගය. වීට කියල ප්‍රවේගයක. එතකොට මෙන්න මේවෙරික වැඩි වෙන්න ගත වූ කාලාන්තරය කාලාන්තරය අපි තත්පර විස්්සා කියන තත්ර වි්සා කාලාන්තරය තත්පර කාලාන්තරය තත්පර විස්්සයි. එතකොට අපිට පුළුවන් සීග්‍රතාවක් දැන්ුවය සීග්‍රතාවක් කිව්වා මත තියන්න ඕන මකද සීග්‍රතාව කියන්නේ කාලයකදේ කියන්නේෙ තත්ර එක දී සිදුවන ගම්මතාවේ වෙනස්වීම. තත්පර එක දී සිදුවන වේගේ වෙනස්වීම. සීග්‍රතාව කිය කියන්නේ තෝට යම්කිසි අගේ කාලයෙන් බෙදහම ලැබෙන ගේ අපි කියන සීග්‍රතාව ක ලා අපිදන් ක්‍රඩටකගේ දාවන ීග්‍රතාව ගරන කරන්න කොමද. මීට සයේ ධාවනතනකයක් නම්. ඒ මීට සයේ දුර බෙදනවා ඒ ක්‍රීඩකයා ගත කරපු කාලින් එතුො රෝනමගේක සීග්‍රතාව අපි ගන්නේ කරන්නේ කෝමද ඒ අගේ. බදුව දැන් අපි බලමුු ගම්මතාව වෙන සීමේ සීග්‍රතාව අපි ඉස්සල බලු ගම්ම්‍යතාාව වෙනස සමොකක්ද කියලා ගම්මතා වෙනස එත ඔන මේක ගම්මතා වෙනස ගන්නකොට අපි කොහොමද ගන්නේ අවසන් ගම්තාව අවසන් ගම්මතාව අඩු කරනවා ආරම්භද ගම්්‍යතාව ආරම්භක ගම්යතාව එතකොට අවසන් ගම්මතාවෙන් තමයි අවසන් අගේෙන් තම ඇමවිේ ආරම්භකාගේ අඩු කරන්න ඕන වෙනසත් ගන්න. එතට අවසන් ගම්මතාව කියන්නම ගත්ද Mව දෙක. ආරම්භක ගම්මතාව කියන්නේෙම ගත්ද Mව එක. එතවට මේ දෙකරනම් පොදුවගේ එම් ඉින්ද අපිට එම් පිට ගත්ත ඇගේ වීටරින ව1න් කියලා. ඕකට අපි කියනව ගම්මතාව වෙනස ගම්මිතාව වෙනස්සීම කොච්චර වෙනසක් සිදුවනාාල. එතකොට අපි ගත්තොත් ගම්මතාව වෙනස් සීමේ සීග්‍රතාව. ගම්මතා වෙනස්වීමේ සීග්‍රතාව වෙනස්වීමේ සීග්‍රතා. එතකොට සීග්‍රතාාව පිකිවුව ඇතකොට යංකිසිගේයක් කාලයෙන් බෙදවා තමයි සිීග්‍රතාවවෙන්නේ. එයතොට ගම්මතාාව වෙනස කාලයෙන් බෙදවා මෙෙනවමකද ගම්මතාාව වෙනස්වීමේ සීග්‍රතාව එත ොඩා අපිට අදන්න පුළුවන් MVටරිනවීවන් බෙදීම කාලේ සංකේතයේට ඔන්නඒ කාලයෙන් බෙදවා වෙනවා ගම්මතා වෙනස්වීමේ සීග්‍රතාව. ඔො මේ ාවදදිකට අර්ථ දක්න පුළුව මකද එ වීටූරි නවීවන් බෙදීම ටී කියන්නේ මොකදද මෙන්න මේ අගය මක ප්‍රවේග වෙනස බෙදීම කාලය. මකද ප්‍රවේක වෙන සැදීම කා ක අපි පහ පන්තියවද තිික ගන්න ඕලේ පන්තිවද දාහය කොල ඇද මකද ප්‍රේක වෙනස ෙදීම කාලයකයන්. ්‍රවේග වෙනස බෙදීම කාලයක කියන්නේෙ මොකද තු අරණේ අපි සංගතයේ ඒ එතකොට ගම්මතාව වෙනස්ීමේ සීග්‍රතාව ස්කන්දයේ වැඩිකිරීම වස්තු ඇති වෙච්ච තොරණ ඒ වස්තුව ඇතිවවෙච්ච වරය කියෙලත් අපට ලබා ගන්න පුළුව. ගම්මතතාාව වෙනස් සීම සීග්‍රතාව තාව විදයට ගන්න පුළුව අමොකද ඒ වස්තුූ ඉස්කන්දය ගුණ කන ඒ වස්තු ඇතිවවෙච වවරණය. අපි සරලගානකින් මේකොට තාදුට අත්ත හවුරු කොර ගමු අර උදාහරනයම අපි ගමු පාපන්දුවත්තියෙනවාක ස්කන්ධය ගෑම් විස්්සයි. ගම් සයි මේකට ආරම්භේදී චලනය වෙනවා විස්්සයි එ ස්විනය එකක ප්‍රවේගයකින් මේකට වේගෙන් පාපාරක් එල්ල කරවා මේක ගමන් කරනවා මේ ගස්කන්දය අඩුුවෙනද නෑ ඉස්කන්දය අඩුුවවෙන්න නෑ මේගේ ප්‍රවේගේ ගමන් කරනවා එක සය විස්සයි එ ස්විනය එකක දක්වා මේ ප්‍රවේක වෙන සහා ගත වෙච්ච කාලය තත්පර තත්ර හතලියක් කියල දීල දේන තත්පර තළලිය කාලය තත්පර හතලිය. අපේ නාානාව දැන් ගම්්‍යතා වෙනස්ේ ශීග්‍රතාව කොපමණද කියලා. ගම්මතා වෙනස්වීමේ සීග්‍රතාව කොපමණද. සීග්‍රතාව කොපමණද සීග්‍රතාව කොපමණද. එදට අපි අයිමත් හමී කරනට යමු ගම්්‍යතා වෙනස්වීමේ සීග්‍රතාව මෙතාවෙනීමේ සී ක්‍රදාව සමානයි එ2රි MV1 බෙදීම T එමගේ ලියට ගත්තා V2 අවසාම් ප්‍රවේගයකසිය විස්්සයි ආරම්භග ප්‍රවේගේයේ වි්සයි බෙදනවා හතලියෙන්. ඉස්කන්දය අපිට ලැපෙනනව කියද ස්කන්දය විස්සය අපි කලිවෙතට ස්කන්දය ලියට ගන්න පුොළුව. ඇත වට අපිගත්තොත් විස්ස ඇැයි මෙතර තියන්නේ ග්‍රෑම්බල. මේ කිලෝග්‍රෑම් කරගන්න ඕනේ දාහින් බෙදන්න ඕනේ බ ගම් දීලතිබොත් ිලෝග්‍රෑම් කරන්න ඕන නත්තන් උත්තර නිියුටර්න් නොලින් ලබෙන්නේ නෑ එතොට මෙත නේනවා විස්ස බෙදීම දහා ඒ වගේ මෙත නේනවාක අඩු කලා සීය බෙදීම හතලිය එකසේ වි විස්සගියායි සීය බෙදීම හතලිය දැ මේ බින්ඳු දෙකත්තේ න මේක බිඳු දෙ එකක් අපපලද දෙමගේ බිඳදුවත්යම මේක් කියැබු එකයි දෙව දෙකයි අපිට උත්තරයවා දෙකෙන් එකයි නැත්තං දසම පායි ඒක මොකක්ද කිිලෝග්‍රම් එ ්‍රීන දෙක මේ ඒකගේ වෙනුවට අපි තනි ඒකග භාවිතාව වෙනවා පහයි නටන් කියන සම්පහ නටන් කිය අපි ඩයිමක් දලුවත් ඔන්න ස්කන්දේ විස්සයි ස්කන්දේ ග්‍රෑම් විස් කිලෝග්‍රෑම් කරන්න දාහම් බෙදවා ්‍රේක වෙනස එක සිය විස්සයි විස්්සාඩු කළා සීයි සීය බෙදනවා ගත වෙච් කාය තත්පර හතලියයි කාලයෙන් බෙදුව බිදුු කැපි ලගියා දෙවරක් එකයි දෙවරත් දෙකයි යට තව බින්දුව ිතුරලලා නනේ විශසක්කයෙන් නොන යට විශසක්යෙන් නොනේ. විස්සෙන් එකයි. අපි එක බෙදනවා විස්සෙන් බින්දුවයි දාට නෑ බින්දුවයි සීයට පහයි. නත ට බින්දුුව ද බින්දුුවයි පහ ලෝග ට නැත් බින්දස ිින්දුවයි පහ. න් කියලාිට යොදන්න පුළුවන්. තොර ගම්මතා වෙන සීමේ සීග්‍රතාව ඔොන්නොයි දියට තමයි අපි ගණනිය කරයි. තොරුඩ බිදුු තියෙනවා එකයි දෙකයි තුනයි යට තියන බිින්දු එකයි දෙකයි තුනයි කැපිලගිය දෙවක් එකයි දෙවරක් විස්සයි විස්සෙන් එකයි බින්ද ස බිින්දුවයි පහයි නැත්තා නියටන් පින්ද බිින්ුවයි පහයි කලාිට ගණනය කරන්න පුළුවන් දැන්ගොන්න අපට පුළුවන් නවටන්ගේ දෙවනි නියමටයන් දැන්මන්න මේ මේ කොටසත් අවබෝධ දෙකින් තො නනිවටන්ගේ දෙෙව නියමට කියාට කිසි පලයක්න ද මේ නියවටන්ගේ දෙවන නියම මේ කියනක තේරෙන්නේ නෑ දවෝගොලො පාල පන්තියෝ දිගෙන ගන්න ඇදම නියවටන්ගේ දෙවන නියමේ නමුත් කටපාඩන් කල් ඉගෙන ගන්න ඇදී නමුත් දැන් තමයි යොගලන්ට නිවටන්ගේ දෙවනි නියමට යන්න පුළුවන්වෙන් අපි බලමු නවුටන්ගේ දෙවනි නියමෙන් කියන්නේ මොකක්ද කියන ලොකො පන් වදී හරි පටගන්නද අයි බලමු නිවටන්ගේ දෙවන ියීම. අද ටන්ගේ දෙව නිය වස්තුවක සිදුවන ගම්ම්‍යතා වෙනස්වීමේ සීග්‍රතාව ගම්මතා වෙනස්වීමේීග්‍රතාව ගම්මතා වෙනස් වීමේ සීග්‍රතාව එය මත යොදන ලද අසන්තුලිත අසංතුලිත බලයට අනුලෝමව අනුලෝමව සමානුපාත ව සමානුපාත. එසේම සීග්‍රතා වෙනස්වීමේ දිසාාව බලයේ දිශාවම වේ නැමකාදමගන්නේ. ගම් මෙතා වෙනස්සීමේ සීග්‍රතාව එය මත යොතන බලයට අනුලෝමෝ සමානුපාතවේ. අනුලෝමෝ සමානුපාතය කියන්නේ යමාගයක් වැඩි කළාද ඊට සමානුපාතව තවාගයක් වැඩි වෙන න අපි එකට කියෙනවා අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයක් කියලා. එතට අපි අර කලින් සරල උදදාරනයම ගම චලන වෙන බෝලයක් යන අපි යින් පාරක්ගහන සෙමින් සිදුවන අපිට පේනවා ගම්මතාාව වෙන සාඩුවී. එතට ගම්මතාව වෙනස් සීමේ සීගතාවත් අඩුවයි. අපි වේකෙන් පාපාරක් ගැව්ව අපිට පේනවා මේ බෝලෙ ෂනික විශාල ගම්මතාව වෙනසක් සිද්ධ වෙන. එතකොට අපි කියවා එතකොට වැඩි ගම්මතා සීගතාව සිද්ධ වෙනඉක. මෙ මේ සරලදේ මයිකෙන් කියන්න. සල්ලදේ තමයි කියන්නේ. මොකක්ද වස්තුවක් මත සිදුවන ගම්මතාව වෙනස් සීමේ සීගතාව. ෙන් ෂනක තත් පපරක්තුල කොච්චර ගම්මත වෙනස් වනාාව. ඒ අම්මිතා වෙනස අනුලෝමෝ සමානුපාතිිකයලු යොදධන බලට. යොදන ලය විශාල නං අදාළ සීගතා වෙනස වැඩී යොදන බලය අඩුනං සීගතා වෙනස අඩු. මේ අර්ථයේ අපිට සමීකරණයක් ගොඩනාගන්න අවශ්‍යයනවා මේ සමීකරණය බලය පාඩම ඇථේ ඉතාමත්න අත්‍යවශ්‍ය සමීකරණයක්. අපි බලමු අර්ථය මොකද මේ සමීකරණ කියල මේ සම්පූර්ණ බලයපාඩම පුරාමීදිලලායන සමීකරණය චිත සමීකරනය කියලත් කියනවා අපි බලමු මොකක්ද මේ සමීකරන්නේ කොමද මේ සමීකරන්නේ ලැබිලා තියෙන්නේ කියලා අපි යතෝට කතා කලා මොකක්ද බලය අනුලෝමෝ සමානු පාතිකයි ගම්ම්‍යතා වෙනස්වීමේ ගම්මතා වෙනස්වීමේ සීග්‍රතාවට ගම්මතා වෙනස්වීමේ සීග්‍රතාාවට එතොට බල කියන සංගත අපි ලිින් ගත්ොත් ගම්මතා වෙනස්සීමේසිේ ඉග්‍රතාව එ Vටරිනව1න් බෙදීම T. එතකට අපි කලින් කිව්වා මේ ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මගද තුවරණය. එ මේ කියර දාන්න පුළුවන්. ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට මේකට අපි ගන්න පුළුවන් තුවරණය කියල. එතො මේ සසානුපාතික ලකුණ අපිට අයින්කරන්න පුළුව නියතයක් යොදලා. F සමානයි Kඒ කියලා. F සමානයි මේ කියලා හැ මේ ගණය කිරීමම් ලදයා අගනතිේ නොම මේ නතේග එකක් කියලා ගණය කිරීම දව ගෙනති නො මේ කේවල නියතේගේ එකක් කිය. යතුවඒ වටනාකම ලැබින්න ඇච්චරයකින් අපි සංගීකරණය කොටනගනවා F සමානයිඒ කියලා. F සමානයි එ මේ කියලා. එතුර මේ සකේ තර්ථ දැකවත්තේ FF කිය අන්නෙමක්ද බලය. දැ මේ බලය වෙන්න කොම තනි ලයක් ඇත්න්න තනි බලයක් නම් මෙතන්ට අපි අදාර බලයම සඳයොදන්න පුළුවන් නමුත් අපි දුම්ම් වස්තුක් වරතා බල කීපයක් ක්‍රියාත්මක වන්නවානම් අපි මෙතැන්ට යන්න කෝමද සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය මකත් මේ සම්ප්‍රෘක්්ත බලය කිය පිනවතත් මතක්ක ලොත් බල කීපයක් දෙකෝට වැඩිගරන්නක් ිය යොදන්න පුුවන් තනි බලයයට කිය අපි සම්ප්‍රයුක්ත බලය කියලා ත නි බලයක් අපට කෙින් ලයෝදන්න පුුව. ල ක්‍රියත්මගේ නොවන හිපයක් ඒ බල සියල්ලේම සම්ප්‍රයුක්ත බලය තමයි අපි මේ එෆල් යොදන්න. ඇතට රම් කියන්නේ මොකක්ද මේ ස්කාන්දය ස්කාන්දයට තමයි අප කියලා කිය එම කියලා කියන්නේ එයාගේ ඒ කියලා කියන්නේ වස්තුව ලබාගත් වරණයටඒ වස්තුව ලබාගත් තුවර්ණයට තමයි ඒ කියල කියන්න. ඇ අපිට පේනක අපි ගෙනා චිත සමීකරන්නේ කියල ඉතාමත්න වැදග සමීකරණය මේ සමීකරන්නේ යොදන්න හොඳට අවෝධයෙන් කරන්නන මේ සමිරයයට යොදන කොට. ොදටේතුව මේකෙදී නිතරම ප්‍රශ්නයනවා ඒ ප්‍රශ්න වලද පැහැදිල අවබෝධයකින් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අපි දැම් සමීකරණ භාවිතා කරලා ඉතා සරල ගාණනය කිරීමක් කරවා දැ ස්කන්දයක්තිේ නො කිලෝග්‍රෑම් විස්සයි. මේ ස්කන්දය මත බලයක් යෙදනවා ඔච්චාද නියවටන් සීයක බලයක්යෙදවා. ස්කන්දයක්තියන ඔොෝමත ස්පර්ශ වෙලා ය නිස්කන්දය නිවටන් සීක බලයක්යදෙනවා අපෙන් හානවා වස්තුව චලනය වන තවරණය සොය ත සොය තොරය සොය ඔන්න වස්තුව චානයන තොරණය සය එතට අපි කෙලිම්ම එ සමාන ය මේ චාලත සමීකරණයට ගාගේ ය තියෙනවා ස්කන්දය තියෙනවා තොරණය දන්නේ නෑ. අපිට අවශ්‍යනම් නොදන්න රාශියක්ත කරලා ගත්තකි F බැදීම බලය කියන නිවටන් සයි ස්කන්දය කියන්නේ විස්සයි තුවරණයන්නේ තොඩ එකයි පහයි ඒ සමානයි පහයි එMS රින දකයි. ඔන්න ඔවිදියට අපිතා සරලව අපිට පුළුවන් මේ ගණණය කිරීම මේ විදියට කරනක මේ බලය සමීකරණයොදන ැත්තම මේ චරිත සමකරයද. න් දෙව මෙන් ලබෙන මීරණය දන සරලම අවස්ථාව අපි දැම් මීට වඩා පොට්ටක් සංකීර්ණ අවස්ථාවකට යමු මේ ඉස්කාන්දය මේ කෑන් කිය කිලෝග්‍රෑ විස්ස මේ කිලෝගෑම් විස්ත මත බල දෙකක් ක්‍රියාත්මකයෙනවා මේ පැත්තර ක්‍රියාත්න කෙනවා නවටන් දෙසීයක බලයා මේ පැත්තර ක්‍රියාත්නගෙනා නටන් අනාහක බලයා බල දෙත් දැන් ක්‍රාත්මක ෙනොයයි වස්තුමත අපිට ආනවා වස්තුව චල තවරණය කොපමද චලිත තොරණය කොපමණද කියලා වත් චිතරය කො දක දැ අපි බලදෙක් න කලින් තිප්ි බලය කලින් එ ෆල්ට බල දේය කරන්න පුළුව දැන්ගන්න ප්‍රශ්නයක් තියනවා. මොකද මෙතන තියන කිලෝග්‍රෑම් විසම තමයි විස්්සයි කිිලෝග ිලෝග්‍රම් විස්සයි. දැන්ම් බල දෙකක් තියනවා දැන් අන්න තොරණයන් එතොට අපි කිව්වා සඳහා තනි බලයක් ඇත ට ඒ බලයම රජු අපි ආාදේශක කරන්න පුළුවන් නමුත් බල දෙක් හරි වැඩිගානත් තියෙනනකොට ඒක සම්ප්‍රයුක්ත බලය තමයි මේ සඳහායෝදැන්. එතකොට F සමානයි එ මේ සමීකරන්නේ අපි යුදනවා අපි වල්නාමකින් වැඩි බලයක් තියන දිශාවමකක්ද මේ දිශාර්තය වැඩිබලයක් යන්නේ එතකොට අපි මේක සමීකරන මේ දිශාවරදාන දෙසීයරන පණහා අන්න එතකොට එනාමගදද මේ බල දෙක වෙනුවට ොදන්න පුළුවන් තනි බලය එකට අපි න සම්ප්‍රයුක්ත බලය සමානයි විස්සයි ඒ කියල එනවා. මේකෙන් අඩු කලා මෙෙනෝ අපිට එක සිය පණහා මේ විශ්සාපි මේ පැත්තරයනවා සමානයි ඒ කියල එනවා. බින්දුවට බිඳදුව ගැපිල ගියා ඒ සමානයි හතයි දසමපායි MMSරිනදක. ඔන්න අපි පේනෝ පැහැදිලියොම. බල දෙක් හරි වැඩ ගාක් යොදනොට අපි මෙතැන්ට යොදන්න න සම්ප්‍රයුක්ත බලය මේ බල දෙක ෝයිට වැඩිගානක වෙනුවෙන් යොදන්න පුළුවන් තනි බලයතකොට මේ බල දෙකම් වෙනුවෙන් යොදන්න පුුවන් තනි බලතමයි මේක එකසිය පණ එකසිය පනා විස්ෙන්ම් බෙදල අපි තෝරණය ගත්තා. අපි තව චුට්ටත් සංකීන ගණනය කිරීමකටය අපි ගම මෙන්න මේවා ගිතා සරලගන්නේිකස් සංකීර්ණ ගණය කිරීමකට කියයක් තියන මේ කප්පිය මත යම් සිිස්කන්ධයක් එල්ලල දීන මේ කිලෝග්‍රෑම් දායයි ක අනි කෙලවර ඉඳලා ඒ මතට බලයක් යොදනවා බලයක් යොද මේ අවස්ථා කීපයක් දී ලතිනව පලවිනි අවස්ථාවයිදී වස්තුව හතරයි එමස් ශ්‍රීන දෙකක ඉහලට යන විට දෙවනක දීරතියන වස්තුව දහයයි එ ශ්‍රීණ එක ඒ කාකාර ප්‍රවේගයකින් ප්‍රවේගයකින් ඉහලට යන විට අවස්ථාති ලදනවා වස්තුව අටයි එම්මස් වන දෙකක වරණයකින් පහලට යන විට මොකදද හොයන්නේ තන්තුව මත ආතති බලය ආතති බලය සොයන්න ආතති බලය සො දොර මේකටක් අරහටඩිය සංකීර්ණයි මොකක්ද කරන්නේ ආද තන්තුවක්තියෝදලා මෙතරන තියන කප්පිය මේක කප්පිය මේ සප්‍යය සඳ ය දන්න ඕන මකක්ද සුමට කක්පියක් නැත්ත මේ ගන හ දන්න බෑ න්න මේකට අපි කිය නත් තන්තුව මොන තන්තුුවද මේක අරන්තන අවිතන්න්‍යය තන්තුවා අවිතන්නේ තන්තුව අවිතන්නේ තන්තුවා අවි තන්න තතුක් කියලා කියන්නේ මේක බලේදුවම ඇදෙන්නේ නෑ මේ මෙත යම්සිි බලයයක් අපිම ටී බලයක් කදන මේ පැතරත් තේටී බලයම කියදනවා මේවැනි බලයටයි තන්තුකට අපි කියෙනා. අවි තන්නේ තන්තුවා ඇදීමකට ලක්කෙන්නේ කප්ිය කියෙන සුමට කප්පියා. මේ කප්පිය යෝදල මේ වස්තුව අපි හතරයි එම්මස්සින දක ොරනයගින් නියලට අදනවා. ඒගේ තවස්ථාව වස්තුව දහය එම් මෙස්සින ඒකාර පරවයගකින් නිියලට දදින්න. අවස්ථාවයි වස්තු අටයි එ මේ සින දේක තොරණයින් පහලට ගමන් කිරීමට සලස්ව නොම එක්කඒ කවස්ථාවේ තන්තුව මත ඇතිවන ආතති බලය ඔොයන්න කියනවා. අප පලවිනි අවස්ථාවට දාමු එතකොට මතරතියාගන්න ඕනේ වස්තුවක් මෙ වවංි තන්තුුව කඇල්ලිලා තයෙනකොට නැත්තර ැඳල තියෙනනකොට මේක මත බල දෙකක් ක්‍රියාත්මකයනවා. පහල්ට ක්‍රියාත්මගෙන බලයමකක්ද මේ වස්තුවේ බර මෙතන වස්තුේ බරකොහමද අපි ගණනය කරන්නේ එම්. ී අපි කලින්කිව්ව වස්තුවක පොලෝට ඇති වන බලය බර ගණනය කරන ක්‍රමය මොකදේ වස්තු ස්කන්දය වැි කරනවා ගුරුත්වජ ොවරණේ නිස්කන්දය ගුණකිරීම ගුත්වය තරන. තු ස්කන්ද දිලදන ග්‍රෑම් හය ගිලෝග්‍රම් දායයි මේක අයි දහයෙන් වැඩි කරනවා. එතුවට මෙයාගේ බරයනවා නවටන් Cයක් කියලා. එතු මෙයාගේ හරට ඇති කරන ආාතති බලය අපි ආතති බලය කියලගේ නො අපි එක දන්නේ නෑ අපි ට කියර දාගන්න. ැ අපි මේකට චලිත සමී කරය දන්න පුළුවන් එ සාමානයි එ මේ කියෙන චරිත සමීරනේ තැන් අප කිුවම මෙතන බල දෙක්‍රියාත් ගෙන එ එකකොට මේ ෆොල්ටේ දෙද ොන සාම් පප්‍රයුක්ත බල අපි බන්නවා චලිත දිසාාවමකක් ගෙන එකකට මේ එක චලනයෙන් පැත්ත චලිත දිශාව චත දිසාාව එතකොට අපි සාමාන්‍යෙන් චලිත දිශයම් දිසාකට චලනය නොයි කියලා කියන්නන්නේ මකද ඒ පැත්තර තියෙන බලය වැඩි ඊට විරුද්ධෝ තියන බලය ආඩුයි. එකොට අපි මේ සමීරන්නේ චරිත දිාව යදන. අපි මේ එෙන්ට අපි වඩා පහසුවෙන් අපි මේ විදිර ලියාගන්නමකක්ද චලිත දිශාවට චලත දිශාවට ඇති බලය ්‍රීන චලීතයට විරුද්ධ බලය විරුද්ධ බලය එතු වන මේ චලිතයට විරුද්ධ බලයම කකදයේ වස්තුවයම බර තමයි මේගේ චලිතයට විරුද්ධ වෙලා තියෙන් මේගේ චිතයට විරුද්ධවෙලා යෙන් ඒ වස්තුේ බර. වෙලා ුත් ොරනන්නේ නැති වෙලාගේ ොත් මේ ල නැතිවවෙලා ගල්ල වේකගේෙන් ඉදිරට අදන්න පුළුව නමුත්යාගේ බර මේ චිතයට විුද්ධ ක්‍රියාත්න වගන්නවා එතට අපි දන්න මම් කියම කක්ද ස්කාන්ධය ඒ නිස්කාන්දය එම නිස්කාන්දය කියන්නේ තවරණය වරණය. එතොට මේ ගණනය කිරීම පහසුවවෙන්න මූලික මේ අවබෝධ කරගන්න මේ විදියට අපි විස්ථාරණය කරලා සමීකරන්නේ ියාගත්තාම. න ගට ගටම ගණනය කරන්න යනොට මේම ලියන් අවශ්‍ය වෙන්නේ නෑ මූලි අවස්ථාවේද හර හරුවක් ලබාගන්න අවබෝධයක්ල් ලබාගන්න මේ විදියට විස්ථාරනය කරලා සමී කරන්නේ දිියාගන්න. තැම් බලම අපි චරිිත අදිසාවර තින බලයමකක්ද. චරිත අදිසාාවට මේක තියෙන බලය තමයි මෙන්න මෙන්න වස්තුව අදින බලය. අස්තු අධින බලය තමයි මේ කියයට ඇදිලෑන්න.ඇට අදින්න බයට තන්තුුවක්ම යදන බලට අපින ඇදීම් බලයට මොකක්ද මේ ආතති බලය කියලා. ආතති බලය කියලා. ි සගගේ දාගන්න ි ල මයි ති බලය ඇතව ු යාට රුද්ධ තියන ලයම කද මෙයාගේ එ විරුද්ධ තියන බලය අඩුවන යාගේ MG, ඉස්කන්දය එ තොරණය ඒ. එතකොට T න G අපි ද ගනය කරල ති න ස්කන්දය ිලෝග ම් යි පහල තින ගෘත්වය තුරනන්නේ දායයි. එතකොට දාහය වැඩි කිරීම දාහයයි ස්කන්දයයාගේ දයයි. ිට දීලා යනවා හතරයි එම මේ ්‍රිණ දේක තරයින් තමයි වස්තුව ගමන් කරන්න එ තොට මෙතැන්ට හතරයි යොදාගත්තා. ඇතටට මෙතනන ගුණිතය සීයක් සී අපේ පැත්තරේයනවා ඉතනෙනවා හතලියා එතොට හතලිය දන සී අයි දැන් ආතදි බලයනවා කියද එකසිිය හතලියයි න එකසි හතලියයි නියවුට. අපිට පේනවා වස්තු එහලට ආදන්න නම් යාගේ බර පහලටේ නවා නන් සයක්. ත් තොරනය ලබාගන්න නම් අහිහට ගෙනන්න ඕන නියවටන් එ සිය හතලියක බලයකින්. ද මේක තමයි මේ ගණන්නේ පලවෙනි කොටස හදන සාරලම ක්‍රම. එතකොට මේ සමීකරන්නේ යොදන කොට මේ විදියට විස්ථානය කරලා යොදාගත්තාම වඩා අවබෝධයක් ලබාගන්න පුළුවන් වඩා නිවැරදිව මේ සමීකරණයට අගයන් ආදේශ කිරීම ගැන අවබෝධයක් ලබාගන්න පුුව අපියම් දෙවනි කොටසට දෙවනි කොටස. දෙවනි කොට සාහන්නමොකක්ද බස්තුව ඒකාර ප්‍රවේගයකින් චලනයන. බලම තකොට ස්තු කාර ්‍රේගකෙන් චාලන වනකොට මොකක්ද මේගේ ඇතිවන වෙනස කියලා. එ ඩාතති උඩටටී පල්ලෙ හට තියෙනවා නිටන් සයක්ක් බර මේක තමයි බර තැන් අපි චලිත සමී කරන දාන F සමානයි එම එතට මේක අපි දන්නවා චලිත දිශ චලිත දිශාව අර විදිනු අපි ද චලිත දෙෙසට බලය රින විරුද්ධ බලය සමාන ස්කන්ධය වැඩිකිරීම තවරණය. ඇත වට චරිත දිසා අරතියන බලට විරුද්ධ බලය සීයි ස්කන්දය දහයයි තවරණය බින්දුවයි තවරණය බින්දුවයි තවරණය බිඳදුව කියන්නේ ඒකාකාරු ප්‍රවේගයක් තියෙන නම් තවරණය බින්දුවයි. එත වට අපිට එන්න දහුණු පැත්තියාගේට උත්තරයන්නේ බින්ඳුවක්. එතට අපිට ලබෙන T සමානයි CI ටන් කියලා. එතට අපිට පේනවා ඒ බරට සමාන බලයක් විරුද්ධවය වස්තුවට ලැබෙන්නේ ඒකාකාර ප්‍රමේගිය. එතට මේ විදිර මේ කාර ප්‍රයගෙන් චිත වෙන අවස්ථාවේදී ඇතිවන අතති බලයෝ යන්න අපිට මේ සමීකරණය යොදන් අවශ්‍යනෑ ඇත්තටම මතක තියාගන්න ඕනේ සර්ලම දෙයක් මොකද යම් කිසි වස්තුක් බල දෙකින් චලනය වෙන වනම් ඒ බල දෙකනට ප්‍රතිවිරුද්ධනම් ඒක එතකොට එකක් බලයයක් දන්නන් අඩත් බලය හොයන්න පුළුවමොකද ඒ බල දෙක සමානයි. එතවට මේගේ බරට සමාන බලයක් උඩට මේ තන්තුවමගින් යදුවත්තයම මේ ස්කන්දය ඊීකාකාර ප්‍රවේගකින් තමයි ගමන් කරන්න. එතුොට මේ ප්‍රවේගේ අගේ අපි දවශ්‍ය වෙන්නේ මේකදී ඇතිවන බලය කරනය කරන්න ඇත්තරම චලිතරන අවස්ථාවේද. ට මේක ආගේ වෙන්නේමකක්ද යාගේ බර සමානයි ආතති බලයබාට පත්යේනො. එතකොට මේක දෙවනි කොට දිස්තා සරලයි මතක තියාග ඒකා කාරපයෝගෙන් චාල නයනවා වස්තුව චනයවනොදත් අපිට මේ සමිකරනයදන්න අවශනය රජුවම අපි ගත්තයාගේම ගද ටී සමානයි එයාගේ බර කියල. එනා අඩ අපි තුන්ගනි කොටසටහම අආසාසන කකරස මේයක වස්තුවා කටයියෙන් මේ සවිනදක තොරණයකින් පහලට ගමන් කරන්න විට තන්තුව මත ඇතිවන බල ආතති බලය දැන් අපි මේ අස්ථාටය දුවත්තේ මේක දැන් පහල්ට යනවා මකක්ද එGG කියන්නේ සයි කියල අපි ගණනය කලාන උටන් සයි කියල තන්තු යාතතියතාම ක්‍රියාත්නකය නො අපි දන්නවා දැන් මේ වස්තුව පහලට ගමන් කරවන්න නම් අපි තන්තුව ඇදගෙනින්ද ලබෑ තන්තුව මදක් ගලිහිල් කරන්නට තන්තුව ලිහිල් කරාම මේ ආතති බලය අඩු වෙලා මේක පහලට ගමන් කිරීමට සැලැසනවා. එතකට අපි දැන් සමීරණ දානවා එ් සමානයි එ මේ දැම් මේ චලි තේරතියන්නේ චලිත දිශාව පහලත තියෙන්නේ දැ තැන් චලිත දිශාවට තියන බලය වැඩිඉන්ද ම මේ පහලට ය ඒකින් දබි මෙතන්ට දානවා චලිත දිශාවට බලය රින විරුද්ධ බලය විරුද්ධ බලය සමානයි ස්කන්දය වැඩි කිරීම තුරණය දැන් චලිත දිශාවර තියන බලය ආතදි බලයන දැන් මෙයා ගමන් කරන්නේ යාගේ බරය දැන් මේ වස්තුව ගමන් කරන්නේ එයාගේම බරය. එතකොට බර තමයි දැන් චලිත දිසාවර තියන බලය වෙන්නේ විරුද්ධ බලය වෙන්නේ අ ඉහලට ඇති කරන ආතති බලය ඉස්කන්දය මමයි තොරණය වෙනස් දෑ. අල් බලුම් මෙතන එතකොට නිවටන් සයි මෙතන ආතති බලය ඉස්කාන්දය කියනෙ දහයයි දැන් තොරණය වෙනස් දැන් තොරණය අටයි කියලා අපිටල බිල දීල තියෙනවා. එතකොට අපිමටීවාන් පැත්තරගෙන නවා දනටී බට පත්වේනවා සරින. අසුව ී සමානයි විස්සයි ී සමා වි්සයි නවන් එකෙදර අපිට පේනවා දැන් ඉස්සල මුලින් අපිට ලැබුණ ආතති බලය සියහතලිය ඉහලට තොරණයනකොට ඒ ආකාර ප්‍රයේකෙදී නිවටන් සීියත් ලැබුණ දැන් අපිට ලැබන්නේ නියටන් විස්සයි. අපිට ඒ අත්දැකීමම දන්නවා යම්කිසිේ පස්තුවක් මේ ආකාරයට පහල්ට යොමු කළත් එහෙම අප අර යොදන්න ඕන ආතති බලය ඒ හල්ලු කොත් තම මේ පහලට ගමන් කරන්න එතු ොන්න ඉදිරිදන අපිට ගන්නේය කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාතුනම්. එතකටක මදක් සංකීර්නයි නමුත්ක තන නැවතහා දන්න බලන්න නැවත නැවතහදනකට මේක වඩා අවබෝධයක් ලබාගන්නපුඩුවන් වේ. හිට අපි නවා නවටන්ගේ තුංගෙන නියමයට තුංගන්න නියමේ. මොකාද තුංගේ නියමෙන් කියන්න තුංගේ නියමෙන් කියන්නේ සෑම ක්‍රියාවට සෑම ක්‍රියාවකටම විශාලත්වෙන් විශාලත්වෙන් සමානෝද විශාලත්ව සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වද ප්‍රතික්‍රියාවක් ඇත ප්‍රතික්‍රියාවක් ඇත සෑම දිශාකට විශාලත්වයෙන් සමානවුද්ධ දිශාවෙන් ප්‍රතිවුරුද්දෝද ප්‍රතික්‍රියාවක් ඇත සරල උදාරන්න කීපයක් ගම්. ස්කන්දයක් අපි මුලින්බ පෙන්වා මේ සුඩ තියනවා අපි ලීකොට කෑල්ලා දැ මේ ලීකොට කෑල නිශ්ලතාවේ තියන්නේ මේකේ මේ නිියවටන් නියමයට අනුව බල දෙකක් ක්‍රියාත්නොගෙනවා එක බලය තමයි මේක පොලෝට ඇදගන්න බලය ඒකට අපි කියනෝමකක්ද මෙයාගේ බර තැන් මේ බර විසින් පොළොමත තෙරපීමක් ඇති කරන බලයක් ඇති කරනවා. පොළොව මගින් මේ හා සමානව ඒ රේකාවස්සේම ප්‍රතිවුරුද්ධ දිසාාවට ඇති කරන බලයක් මේ බලයට කියනවපිමකක්ද අබ්බි ලම්භ ප්‍රතික්‍රියාව අබි ලම්භ ප්‍රති්‍ර අබිළම්භ ප්‍රතික්‍රියාව. අන්න නනිවුටර්න් ිය මේ අවස්ථාවක් සනාත වෙන වස්තුවා කෘෂ්ටයක්කුඩ තිබබ නිශ්්‍යලව තිබුණහම. ඒ වස්තුව මත ඇතිකවා බල දෙක්ක සමුතුලිතතාව. මොකදේ බල දෙක සමුතුලිත බර ඒ බරමගින් පොලොවට ඇතිකරන ක්‍රියාවට සමානවා ප්‍රති විරුද්ධෝ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා මේකට අපිගෙන අබිලම්භ ප්‍රතික්‍රියාව කියලා. ඒවාගේ අපි ගත්තොත්ත හෙම යාම් කිසි වස්තුවක්. ල කෙල්ලෙන නැත්ත අපේ ත මේ අපි වස්තුවාක බරකිරෙනවායි කියල වස්තුවක බරකිරෙනවා අපි වාච්චි කරනා මේකට දුනු තරාදිය දුනු තරාදිය එත මේ දුනු තරාදියක් පාචි කල අපි වස්තුවක මනකින් බරමණවා නැත අප පඩියක් ගන්න වෙතර තිනවා ලෝගගෑම් සීයක පඩියා වෙතනතිනවා ගෑම් සීයක පඩිය තැමේ පඩි දෙක දැන් නිශ්චලතාව දන්නි තියෙනවා කිය තුව මෙතන විශ්චලතාව රඳවල තියනවා දැන් අපිට මෙතන තියෙනවා ගම් දෙශීය ඒවගේ මහරින මෙතන පෙන්න්නනවා ගෑම් දෙසීය තරාජී ඒයාගේ ඉ පෙන්නවා ගම් දෙය ම් එතකොට මේක මකක්ද තියෙන සවතුලිතය මේක ගත්තාව මේ පඩි මගින් පොළවට ඇති කරනවා බලයක් මොකක්ද මේගේ බරම්ච එතකොට මේගේ පොලොට ඇති කරන බලය මොකක්ද නැත්තම් මේහගේ බර. ඒ වගේම මේයාගේ ඉහලට ඇති කරනා බාලයක් Tී ආතති බලයක් ඒක නිශ්චල අවස්ථාවද මොකදවෙන්න මේ ආතති බලය සමානය න මෙයා පොලෝට ඇති කරන බරට එ මේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වස්තුව නිශ්චලතාවේ රැඳෙන්. අපි මේක බර වැඩි වුනොත් මේයාට මේ ආතති බලය දරන්න බැරි වුණොත් මොකද වෙන්න මේ තන්තුව නැත්තම් වස්තුව කැඩිලා පොලෝට ගමන් කරනවා. ඒ වගේ මෙතැනදී මේගේ බරට ස් සමමාන පාතික බි ලම්බ පතික්‍රියාවක දන්න බැරිව නොත්තේ මේ වස්තුව මොකදවෙන්නේ පොළොෝ තුලට ගිලා බරයනවා. එ අපි දැකලතිනවා සමාර ගෙවල් හදලා ඉතාමට්ටික කාලයකද ගේ තැන්තැගලින් ඉරිතලන්නටන්ගන්න බිටති ඇත්ත නවා පුරනවා කඩාගෙන වෙටන්නවුනක් පුළුව. එතුට ඒ එකට හේතුවමොකද. අර මෙය නිවසේ බරට සමානහා ප්‍රති විරුද දැි ලම්බ ්‍රතික්‍රියාව ඇති කරන්න . සමත් පස දුර්වලයි. එතොට දුර්වල පසක එවැනි බරක් යොදන්න සුදු සුවිදියට සකස් කරන්න ඕනේනි වැරදි ක්‍රමවේදේ අනු ගමනය කළේ නැත් නම් ඒ ක්‍රියාව නිශ්පල ක්‍රියාව බාට පත්වේනවා. එතට නිවුටන්ගේ තුන්ගෙන නියමේ යෙදීම් කීපයක් මේ අපි තව සරල උදාහනයක් ගමු අපි දන්නවා රොකට්ටයානයක් යනකට. රොකට්ටයනයක් ගමන් කරන විට හැමලේම රොකට්ටයානේ ඉන්දන වාාහිතාවෙන්නේ ඉදර දවීම සිදවෙන්නේ පහලදිසාව්. ඉන්දන දැවීම සිදුවන්නේ පාලදිසා්. එතර මේ ගමන් කරන්නේ ට පති වුරුද්ද. එතර මේ ඉන්තන විසින් යම් බලයක් ඇති කරයිද. ඊත සමානාපත යරුද්ධ බලයක් බලයකින් මොව හිලට තල්ලු වෙලා යන. එතො ොන්න ෝක තමයි නවටන්ගේ තුන්ගෙන නියමේ යදී. එතොර මේ භාවිතයෙන් වවිද ගණනය කිරම් කරනපුුව සරල ගණනය කිරීමකට අපයම්. න්ද අතිවා ලීකුට්ටලු ලගුට්ටේ බරකිලෝග්‍රෑම් දෙයි අප ගහනවා මෙම ොටය මත පොලව මගින් ඇති කරන ඇති කරනු ලබන අිබ ප්‍රතික්‍රා බය අිලම්භ ප්‍රතික්‍රියා බලය කොපමණද අබිළම්භ ප්‍රතික්‍රියා බලය කොපමනද අපි කිව්ව කලින් සඳහන් කළ මෙගේ පහලට ඇති වෙනවා බලයක් මොකක්ද එGී මෙයාගේ බර ඒ වගේ ඊට සමානෝපති රුද්ධෝ මෙයාගේ ඇති වෙන ඉලට බලයක් මොකදද අිලම්බභ ප්‍රතික්‍රියා න්ගේ තුන් එෙ නියට අනුව මේ ආර් සමාන වෙනවා එGවලට. දොට මේ අගිස්කන්දේ දනවා කිිලෝග්‍රයන් දෙකයි ගුරුත්් අතරණය අපි දන්නවා දහයයි ආ අපිට ලැබෙනවා ආ සමානයි විස්සයි නිවුටන් කියලා. ආ සමාන විසයි නවුටන් කියලා. හතොට මෙන්න මේ විදිර තමයි මේ තුන් නිය මේ සරල්ලෝ මේ ගාන විස දන්න. ැටි තවදදාහන්නේෙ. ලෝම් විස්සක ස්කන්ධයක් කම්බියක් මගින් එල්ලලදී වා ආනම් ගද කම්බිය මත ආතති බලය ආතති බලය ආතති බලය කොපමනද ම ආතති බලයක ක පොමණද. යතු මේක අපි ගත්තොත් එඒම සරලව මේ වස්තුව මතා බල දෙකක් ක්‍රියාත්මක නොමකත්ද Tී ආතති බලය පහල්ට ක්‍රියාත්නකන MG බලේ. අපි කිව නිශ්චලනං මේ බල දෙක සමානයි හා ප්‍රතිවිරුද්ධයි. එ T සමානයි MG සමීකරණය අපි දුවත්.හම් කියන් නිස්කන්දය විස්්සයි ගුරත්තතරණය දායයි අපිට ලැබෙනවා T සමානයි දෙයි නිටන් කියලා. විදි මේ අර්තය ඉතා සරල ගණණය කිරරිම් අපිට කරන්න පුළුවන් අපි ඉදිරියට මේ නියම සියල්ලම එකතු කරලා පඩා සංකීන්න ගණනය කිරම් තියෙනවා ඒවයි ඉදිරියට අපි සාකච්ඡා කරනවා දැනට මේ නියමය තුනේ සරල යෙදීම් කීපයක් ගැන තමයි අපි කතා කළේ. ඉලාට අපි තව එක කොටසකට යන්න බලාපොත්තුවේෙනවා ගර්ෂනය අපි පොඩ්ඩක් ගර්ෂනය කියන්නේ මුකාද කියලා ප්‍රායුක ක්‍රියාකාරකමකින් ප්‍රායික ක්‍රියාකාර කමක්තුලි බලව. අපි දැන් ස්කන්ධ දෙකක් මේසුට තියල තියෙනවා. දැන් අපි මේ ස්කන්ද මත බලයයක් යොදන්නේ යන්න. ඔන්න දැන් අපිි බලයෝදනවා මේ වස්තුව චලනයනවද දැ අපි බලයෝදන ප්‍රමාණ වැඩිකරගෙන ඔන්න එකවස්ථාව නොමික චලයවෙන අයි බලන්න ඔන්න වස්තු ඉස්කාන්ධයක් තියනවා ස්කාන්දේ මත බලයක් යොද නොන මොද බලයොදනවා හො දැන් තියනව හතලියයිCEයි. එනොට මේ සීිය ගිත්ව වෙනකොට මේක චල්නයවෙන්න බලවා නැවත චල්නයනකොටඒ අඩුවේෙනවා අ යොදන බලය යොදන්නවන බලය අඩුවනවා. නැවතතා බලමු ඔන්න මේ ස්කන්ද ඉුගලත් තියෙනවා ස්කන්දයා මේක මතාපි දුළු තරාදයෙන් බලයක් යොදනවා ඔන්න මේ දුනු තරාදිය තියෙනවා තුනු තරාදියමකින් අපි බලයයක් යොදන ඔන්න දැන් බලයොදන ස්තුව චල්නය වෙන්නේ නෑ වස්තුව චල්නය වෙන්න ඇයි චල්නය වෙන්න ඇති මෙයාගේ චලිතයට විරුද්ධ බලයක් ක්‍රාත්මෝකන මෙයාගේ චලිතයට විරුද්ධ බලයක් ක්‍රියාත්නයක නිසා චලිතය වෙන්නේ නෑ අපිම් බලය ක්‍රමකරයෙන් වැඩිරගෙන නො තම චලනය වෙන්න ඔන්න දැන් චල්නය වන්න පටන්ගන්න. බලන්න මේ චලනය වෙන්න පටන්ගන්න ගොට තියන බලයයි චලනයකොට තින බය මදක් අඩු. චල්ලනයනකො තින බලේ මදක් අඩුයි. චලිත වෙන්න තිය බලටඩ චලනය වනකොට බලයතික ආඩුයි. එතකොට අපිට පේනවා වස්තුවක චලිතයට විරුද්ධ යම් කිසි බලයක් ක්‍රියාත්නකයනවා ඒ වගේම මේක චලනය ආරම්භ වෙන අවස්ථාව දේ මතියොදන්න ඕන බලට වඩාය චලනය වෙන කොට යොදන්නඕන බලය මදා අඩුවේෙනෝ. දෙන් අපි බලමු මොකක්ද මේකට හේතු ඇයි මේක චල්නයවීමට අපහසුතාවත්්දක්වන්. දැ මේ පෘෂ්ටය තිකක් සුමට නිසා එතරම් බලයක් අවශ්‍ය වෙන්නේ නෑ නමුත් අපි මේක වඩා රළු පෘ්ටයක සිදු කළලා නං මීට වඩා විශාල බලයක් අවශ්‍ය වෙන දැන්ගේ බලමු මේ බලය පොඩ්ඩක් අඩුර. බලය අර් බාගකට අඩු කළා තැන් බලමත් මේක චල්නය කරන්න බලය දැන් අපිට පේනවා මේක ඔන්න තාම චල්නය වෙන්න තතාම චල්ලය ඔන්න දැන් චල්ලය වන්න පටන්ගල් දැන් කලින්ට වඩා අඩු බලයකින් මේක චල්නය කරන්න පුරුව එතුට අපිට පේනවා මේ චලනය වස්තුවත් චලනයවීමට අපිට බලපාන නොමකක්දය ස්කන්දය එක ස්කන්දය බලපාන එතවට මේ තා මේක මේ පෘ්්‍රයමීට වඩා රල වුනා නම් මේක අපි චල්නය කිරීම මීට වැඩිය බලයක් අශ්‍ය වෙන. එතකොට අපිට පේනවා මේ පස්තුේ චලනය සඳහා එයා ගිස්කන්දය බලපාන ඉලාට ඒගේ ෘෂ්ටේ ස්වභාවය බලපාන අපි බලම් මේ වන්න වඩා සුමට පැත්තක් කරගෙන මේක චල්නය කරන්න. සුමට පැත්තක් කරෙන වඩ චල්නයක ඔවන්න බලන්න දැන් දැන් ඉතාමත් අඩු බලයකින් මේක චල්න්නේය කරන්න පුළුවන්ගෙන ඉතාමත් අඩු බලයකින් චල්නය කරන පුළුවන් ග මේක දැම තරාදියටට නොදැන තරම් මේ තරාදයට නොදැනෙන තර. ලන අත ර රාලුපත් පහල්ට වෙන්න තියලා ඔන්න බලන්න කුඩා බලයක් අරට වැඩිය ඇතිකාක් වැඩි බලයක් යො දන්න වෙනවා ඔ ස්කාන්ත දෙකම එකට කියර බලමු ඔන්න බලයක් ය දන්න වෙනවා අපි දැ මේ වස් දෙට වඩා සුමට පැත්ත තියලා බලමු ඔන්න අර ඉස්සල තරම් බලයක් අවශයන්නේ නෑ තැන් අපිට පේෙනවා මේ පැත්ත ගොරෝසු ප්‍රෂ්ටියයා මේක මේ පැත්ත සුමට ප්‍රෘෂ්ටියයා එතුව මේකේ චලනයට රුද්ධව ක්‍ර ාත්ගෙන බලයමකද ගර්ශණ බලය කියලා අපි කියනවා ඒ ගර්ශන බලය සැමවිටම චලිතේයට විරුද්ධයි චිතයේ දෙර සිද යිට විරුද්ධ තමයි ගර්ශණ ලක අතගෙනන්නි. ඒ ර් වැඩි වෙනවා ඒ මත එදන ඉස්කන්දයමත් ඒ මත යදන ස්කන්දේ මතය බලය වැඩියන. ඉලාට පෘෂ්ටේ ස්ොභාවය රල උනොත්තය මේ ගර්ශණන බලය වැඩි සුමට වුනොත් මේ පෘෂ්ටේ ස්වභාව ගර්ශණ බලය අඩුවනවා. ඇතකොට වස්තුව චලිතය විුරද්ධෝ ක්‍රියත්මගෙන බලේට අපි න කාශ බලයා කියන ඒ පුෂ්ටේ ස්ොභාවය මතසා ඉස්කන්දය මත රඳා බාතිනවා. ඒ වගේම මේ වස්තුව චලනය කරන්න දෙ ඕන යම් කිසි බලයත්තින උපරිම බලයක් ඒ උපරයම් බලයදනක මේ චල්නය වෙන්නේ නෑ හැබැයි උපරිම බලයෙන් පස්සේ අන්න අඩු බලයකින් තමයි මේක චලනයවෙෙන් නීට අඩු බයකින් තමයි චලනය. අපි දැම්ක පාඩම මේ අති තවදුුල්ටත් විග්‍රහ කල බල. බ ගර්ශණය දැන් අපි ව්ව වස්තුවක්තියන වස්තුවක් මත යම් කිසි බලයක් යොදන බලයක් යොද නකොට මේ වස්තුව මුලින්ම චාලනය වෙන්නේ නෑ. මොකක්දමක සිදුවන අවස්ථාවත් නත්වේයනවා පලවෙනි අවස්ථාව. බල ක්‍රමේ ක්‍රමයෙන් වැඩියගෙනය න වස්තුව චාලනය නොවේ මුලින්ම චාලනය වෙන්නේ නෑ බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකට. මුලුතින් වස්තුව චානය වෙන්නේ න මුලින් බලය ක්‍රමයෙන් වැඩි කිරීමේදී මොකද දෙන්නේ වස්තෝ මුලින් චල්නයවෙන්නේ නෑ දෙවන අවස්ථාව මොකද දෙෙන්නේ වස්තුව චලයවෙන්න පටන්ගන්න. වස්තුව චලනයේ තුන්ගෙන අවස්ථාවේදී වස්තුව චලනය වන විට යෙදිය යුතු බලය මදාකඩුවේ මදා හඩුවේ හොන්න ඕක තමයි අපි දැන් දැනකරත්තේ. වස්තුත් චාලනයනකොට මුලදි බය යොදරගෙන යොද ලය යෙදුවත් චලනයවෙන්නේිනෑ බලය යොදනවාත් චලනී න්නේිනෑ බලය ක්‍රමක්කම නම් වැඩි කරගෙන නවා. වස්තුූ චලනය වෙන්න පටන්ගාන්න හැබැයි චලනය වෙන වස්තුව ආරම්භයේ යේදි තිබ්බ බලයට වඩා ඒ චලනය වෙනකොට චලනී යෙදී තියෙනකොට යොදන්න ඕන බලය අඩුවෙන. මේ මෙතැන්දි හේතුව මේ ගර්ෂණ බලය ආකාර තුනකට ක්‍රියාත්මක වෙනවා. අපි බල මේ පලවෙනි අවස්ථාවට වස්තුව චලනයවෙන්නේ බලය යොදනවා ඒ අවස්ථාව ඇතිව වන ගර්ශණ බලයට අපි කිය නොමකක්ද ස්තිිතික ගර්ශණ බලය ස්තිිති ස්තිිතික ගර්ශණ බලය ස්තිිතික ගර්ෂන බලය ගර්ෂන බලය. ස්තිිතික ගර්න ස්තිිතිකයි කියන්නෙම ගක්ද. නැවතිලා තියෙන. නමුත් ගර්ෂණ බලය යදනවා. බලේ යොදන් යොදන්න ගර්ශන බලය වැඩි වෙනවා. චලනය නො ලනය උත්ස නොදරන කිසිම වස්තුවක් මද ගර්ෂණ බලය ක්‍රාත්ක වෙන්න චලනයට උත්සා යදීමත් සමග තමයි ගර්ෂණ බලය ක්‍රාත්නොකගෙන්නේ ගර්ශණ බලය ්‍රමාක්ක්‍රමයෙන් බලටස් අනුලෝමෝ වැඩියවේගෙන වැඩියගෙන නො චලනය නෝනතා ඇතිවන ගර්ශණ බලට අපික නව ස්තික ගර්ශන බලය මේක ගර්ශණ බලය එක ස්වභාවය. ඇතවට දෙවැනි අවස්ථා ගත්තොත් අ මේ ගර්ෂ බයවිදි වැඩියගෙන වැඩිගෙනගේ ඉල්ලා චලනයේ ආරම්භගරන අවස්ථාව ඇදදි තියන ගර්ශන බලට අපිකි නොමකක්ද සමාකාරී ගර්ෂන බලය සමාකාරී ගර්ෂන බලය සමාකාරී ගර්ශන බලය. ඔකට සීම කාරි ගර්ශණ බලය කියන්න්නමකක්ද නැවතිලාතිය තිබිලා ගමන් කිරීම ආරම්භ කරන අවස්ථාවට අපි න සීමාව නිශ්චලතාවේ තියෙන ගමන් කිරීම ආරම්භ කරන අවස්ථාව තියත්ම ගර්ෂණ බලය අපි න සීමාකාරරි ගර්ශන බල. එතුන් මේ සීමාකාරී ගර්ශෂණ බලය තමයි ගර්ශන බලය උපරීමම අවස්ථාව බවට පත්වෙන්. දෙවනුවට න තුම් එනුවට අපිට නොමකක්ද ගත්තිකා ගාර්ෂණ බලය ගතික ගර්ෂණ බලේ. ගති ගර්ෂන බලේ. මොක අද ගතිකයි කියකන්. ගතිකයිගැන්නේ ගමන් කරනවා. ගතික ගමනයේදනවා. ගතිකා අවස්ථාවේ කාර්ශණ බලයට අපි කියෙනවා ගතික ගර්ෂණ බලය. එතකොට මේ අපි දැම් ප්‍රයිගවතත් දැක්ක සීමාකාරී ගර්ෂණ බලයට වඩා ගතික අවස්ථාවේ ගර්ෂණ බලය මදක් අඩු. ස්තික ගර්ශණ ල කමෙන් ඩි වගෙනයනවා වැඩි වෙන්නන්නේ කොයි පිනාව දක්ාදම අධ්‍යාගේ සීමාව සීමාකාරයේ ගර්ශණ බලි පරිම සීමා. එත නිහහට ගතික ගර්ශණ බලේ ඒ කාකාරීව වෙනස් වෙනවා හැබැයි පෘෂ්ටේ ස්වභාව ඒ ආකාරෝ පැවතුොත් දිගට මේ ඒකාරයි ෘස්ටේ සබභාව වෙනස් නොත් මේ ගතික ගර්ශණ බලය වෙනස්වීමට ලක්ගෙනවා. අි කරුණු ට කරුණු ප්‍රස්ථාරයකින් දක්වන්න උත්සාරරනු තුන අපි ප්‍රස්ථාරක දක්වන්න උත්සා කරු. අපි අතිනා ප්‍රස්ථාරයක් එක් සක්ෂයට බලය අපි යුදන බලය. ව්‍යක්ෂයට අපි යුද නොහ ඒ එතන ගර්ෂන බලය ගර්ශන බලය. එතට අපි කිව්වා ආරම්භේදී ගාශණ බලයක් තියෙනවාද ගාර්ශන ලයක් න නිශ්චලෝ තියන වස්තුූකට කිසිීම ගර්ශණ බලයක් නෑ අපි චලනය කිරීමට උත්සාහය ප්‍රයත්නයක් දරක් ද එතැන් සිට ගර්ශණ ලය ක්‍රියාත් මක නවා තකොට ිින්දවායි ආම්භ ගර්ශන බලය ක්‍රමින් වැඩිුවේගෙන වැඩිුවේෙන නවා යම්ි උපරිම සීමාවක් දක්වා උපරිම සීමාවෙන් පස්සේ මේක නැවත පහත වැටිලා නැවත ඒකා කාරව යනවා හැබෑ පෘෂ්ටේ ඒකාකාර වුණු එතකොට මෙන්න ඉහළ ම අවස්ථාවේදී ක්‍රියාත්මොගෙන ගර්ශණ බලයට අපික නොමකක්ද සමාකාරී ගර්ශන බලය සීමමාකාරී ගර්ෂන බලය සීමමාකාරී ගර්ශන බලේ. එතකොන්න මේ ගතික අවස්ථාව ගමන් කරන්න අවස්ථාවේ තියන ගාර්ශණ බලේට අපික නොමකක්ද ති ගර්ෂන බලය ගතික ගර්ෂන බලේ. එතකොට මේ ඉතුරුටිකම නැග්මතන් දක්වා නැග්මතියන ගාශණ බලේට අපිකේ නොමකදද ස්තිතික ගාර්ෂන බලේ එතු ොන්න්න ොයිවිදිීයට තමයි ගර්ෂණ ල ක්‍රියාකාරි වෙන්. ආ අම්ේදි ර්ණ යෝදන බලට සාපේක්ෂෝස් අමානුපාතිකෝ ගර්ශන බලය හළ යනවා හැබැ හල් යාම යම්කි සීමාවක් දක්වා සිද වෙනවා. උපරිම සීමාවටික නොමකද සීමආකාරි ගර්ශණ බලය. එතැන්දි තමයි චලනී ආරම්භ වෙන්නේ නැවත මේ චල නෙවෙනකොට පහල මට්ටමකට බයිනවා. පෘෂ්ටේ ස්වභාවඒකාආකාරරිනම් ඒ ගර්ශන බලය ඒකාරම පවතිනවා ඒකට අපි කිනොත් ගතික ගර්ෂණ බලය කියලා. ඔන්න ඔ අවස්ථාතුන අපි දැන් ප්‍රායක අත්දකල මේ අපි මේ ප්‍රස්ථාරයට. යො දා ගත්තා. අපි බලම ීදකට මේ ගර්ශණ බලය කොහොමට ගණනය කරන්නේ ක. ගර්ෂණ බලය කරණය කරන්න. එතකොට අපි කතා කලා ගර්ශණ බලට බලපාන සාධක බලපාන සාධක බලපාන සාධක. උොනාද ගර්ශණ බලට බලපාන සාධක. පලවෙෙනය එක තමයි ස්කන්දය ස්කන්දය බලපාන ගර්න බල ස්කන්දය බලපන අපි පෙන්වා තනි ොටේඇ තියනකට යොදන්න වන බ චල්නයෙන් යොදන්න ඕන බලය අඩුයි ලිකොට දෙ එකක් යනකට වැඩි බලයක් යොදන්නවා. දෙවනය මොකද දෙවනිට බලපාන සාදගේ පෘෂ්ටේ ස්භාව පෘෂ්ටයේ ස්වභාව පෘටේ ස්භාව. ගර්ෂනය වැඩ නම් රළු ෘෂ්ටේක චල්නය කරන්න වැඩි බලයක්ක් දන්න න සුමට ප්‍රෘෂ්ටේක චල්නය කරන්න අඩු බලයක්ය දන්නවා. ඒ අනුව මේ ගර්ෂණ බලය ස්ථාධක දෙකක් මට රඳා පවතියේ. දැ ල මේ තිරස් පුෘෂ්වල ර්ශණ ලය කොහොමද ක්‍රියාත්නකවෙන්නේ ආනත ප්‍රෘෂ්ටවල ගාර්ශණ බලය කොහොමද ක්‍රියාත්නක එන්නේ කියලා අප බලමු තිර ෘෂ්ට ව ගර්ශන බලය ගර්ශන බලය අපි මස්තුවක් තියනවා තිරස් අපි බලයක් යොදනවාකට එ් කියල බලයක් ඒ ගර්ශණ බලය අපි දෑස් කියන සංකේතයෙන් යොදන අපි දුො මේකට හම කියලා ඉස්කන්දයක් තියෙනවා එම කියල ඉස්කන්දයක් තියෙන එතුොර මේ ඉස්කන්දය පහල්ට ක්‍රියාත්නොක එනවා එG කියලා බරක් ඉල්ට ක්‍රියාත්නොකෙනවා ආ කියන අිලම්භ ප්‍රතික්‍රියාව ආ කියනි එතකොට ස්කන්දයක් ගත්තො ඉස්කන්දය කැපිටල්ලම් හමති යොතන බලය F ගර්ශන බල F එතකොට මේ ස්කන්දය එ නිසා පොලොවට ඇතියෙනවා බලයක් MG හො ඊට සමානප්‍රති යුද්ධ ඇතිකරන අබිලම්ප්‍රතික්‍රිය බලය. එතුව මේ F අපිට ගණනය කිරීමේ සමීකරණය කොහමද රදාාපාවතන ස්කන්දෙසා පෘෂ්ටේස් බාවේ මත එය අනෝ සමීකරන්නේය තමයි ගර්ශන බලය හොෙනම F සමානයිම R කියන සමීකරණයෙන් අපිට ගන්නේය කරන්න පුළුවන්. ගර්ෂණ බලය අගේ එතුව මේ මියව් කියන එක මොකක්ද ගර්ෂණ සංගුණකය කියලා අපි කියනවා ඒක මේ පෘෂ්තවල ස්වභාවය මත රඳාපවතින නියතාගය මේ මියව් කියනගේ තමයි මේ මියව් කියනකුර මියව් කියනගේ මොකක්ද අදහස් කරන්නේ මේ ගර් පෘ්තවල ස්වභාවය මත රඳාපවතින නියත අගයක් ඒකට අපි කියනවා ගර්ශන සංගුණකය කියලා එතොර මේ එ් දැ් කියන්නේ මොකක්ද ගර්ෂන බලය ගර්ෂන බලය මියව් කියලා කියන්නේ මොකක්ද ගර්ෂන සංගුණකය ගර්ශන සංගුණකය ගර්ශන සංගුණකය මේ ගර්ශන සංගුණකය කියන එක පෘ්ටවල ස්වභාවය මත රඳාආපවතින නියතයක් නියතයක් ඒක හැබැයි නියතේ රඳාආපවතිය පෘෂ්ටය ස්භාවය මත. එතු මේ ආර කියන්නේ මොකක්ද අබිලම්භ ප්‍රතික්‍රියාව අබිලම්භ ප්‍රතික්‍රියාව අපි දන්නා R කියන්නේ වස්තුේGස් එනිසා අපි මේ සමීකරණය ගඩා පහසු වෙන්න අපිට මෙන්න මේ දිර සකස් කලා යකි RMg කියත් අපට සකස් කරගන්න පුළුවන් වඩා පහසුවෙන් වේගෙන් ගණනය කිරීම් කිරීම සඳහා හතට F සමානයිමියG කෙනෙ එක අපි ප්‍රසානය කරනවා F සමානයිමG කියන සමීකරණයට මේ තිරස් පෘෂ්ටවල සිදුවන ගර්ෂණ බලය ගණනය කරන ආකාරය අපි සරල උදාහයක් සම්බන්ධෙන් කියමු සරල උදාහරණයකට සරල උදාහරණයකට යනවා වස්තුවත්තියනවා වස්තුය ස්කන් දෙේතියනවා කිලෝග්‍රෑම් විසි පහය කිලෝගෑම් විසි පහය මේ මතදෙනවා නිවටන් දෙසයක බලයා නින්ක බලය කිලෝග විස ස්කන් දෙයක් මත දෙ න ති බලයක් ක්‍රියා කරයි ටල ගර්සන සංගුණකය ගර්සන සංගුණකය ගස් ගර්ෂණ සංගුණකය බින්දුුවයි දසම දෙකයි පායි. පලේනි කොට සානවාවෙයි ක්‍රියා කරන ගර්ෂන බලය දෙවැනි කොට සංහානවා වස්තුවෙයි. රයස්න්ලනි කොටසිංහ හනවා වස්ේ ගර්ශන වස්තු ර්ශ දවන ස්තු ාන ර ො ගගේල ම ගර්ෂන යාස්ත ගනග ට ගශණ ල විර ගදන් හ කාක්කිලාලට ගන්නේ කිරීමට ලැබෙන්න තව සන්ටාජක කීපයයක් ගණනය කිරීමට ලැබෙනවා. අපි මේ සරලෝ මේ ප්‍රශ්නය විස දන්න බල මුලින්ම ගර්ෂනය අපි දන්නවා ගර්ෂණ බලය. ගර්ශන බලය නැත්තං Fස් සමානයිමG Fස් කියන ගර්ශෂන සංගුණක අපිදී තියනවා කියද බිදුවායි දසම දෙකයි පහයි ඉස්කන්ය තියෙනවා කිලෝග්‍රම් විසි පහයි වැැඩි කිරීම ගුරුත්වතරණය දහය එතට මෙත විපා විසිාහය වැඩි කලා මෙනවා හය සිය විසි පහක් එතට දසමස්ථාන දෙකත් තියෙනවා හයතිෙනවා ගශන බලය නන් හැට දෙකයි දසම පහක් කියල නො හැට දෙකයි දසම පහයි හරි දැන් ඔන්න ගාර්ශන බලය දෙැන් අපි ගාණනය කරන්න යනවා ඉදන් කොටසදී කොහොඳද මේේ තුවරණය ක්‍රියාත් ගාණනය කරන්න යත් බලමු දැම්ම එක සරල දාළම මේ ගැටලුවට මෙතන ති නවා නවටර්න් දෙසීයා මේ අට විරුද්ධ ක්‍රියාත්මෝගෙනවා නුර්න් හැට දෙකයි දසම පහා මෙගේ ස්කන්දය තිවා කිිලෝග්‍රම් විසි පහ දැන් අපි මෙයාගේ චලිතයට අපි යොදනවා සමානයි එ චලිතය සඳහා F සමානයි එ ය දීම දැන් බල දෙකක් තියෙනවා බල දෙින් අපි චරිතය සඳහා එදෙන බලය නුටන් දෙීයයි චිතය විරුද්ධ ය දෙෙන බලය හැට දෙකයි දැසම පහයි कान वि पहाए में में करना आध पहाए नाम हता तूए समानए वि पहा वि पहा समान තර අපිට මකදදමයක තුවරණය පයි ප හතර පයි ඒ සමානයි පහයි දසම පායිම්ම ්‍රීන ඔොන් අපිට वाස්තුව චානය වන තුවරණය ලැබෙන ස්තුව චානය වන තුවරණය සර අපිට පැහැදිල ගර්ශණ ල අපි ගන්නන්නේ කළලා සමීකරන FමිG තීරඟට ඒ ගර්ෂණ බලය දැම්මේ වස්තුව වස්තුව මත ක්‍රියාත් මොගෙනට බල දෙකක් ක්‍රියාත්මකයනවා එතකොට ෆල්ට අපි ඒ දෙකේ සම්ප්‍රයුක්ත බලය තමයි යොදන්නේ ොරයාගස්කන්දේ විසිපායි හරස් කුණිතේ දැම්ම අපිට පේවා ඔන්න අපිට ලබෙනවා අතෝරණය පහයි දසම පහයි එම ශ්‍රීණ දෙක. අපේ තවදුරටත් මේ පාඩම ඉදිරියට කරගෙන යමු ඉදිරි වැඩ සටානකින්. ඔබ සැමට තෙරුවන්සන්නයි ආයිබෝුවන් ඔබ සැම්ද.